මෝහක්ඛයෝ නිබ්බානං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස විහාරස්ථානයේ වැඩවාසය කරන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ ගරු කටයුතු මහා සංඝරත්නයෙන් අවසරයි ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, පින්වතුන් සූදානම් වන්නේ මේ ඇරඹිලා තියෙන වස්සාන සමයේ බොහෝ පින්කම් ලංකාවාසී ලෝකවාසී ගොඩාක් අය සිද්ධ කරන නිසා ඒ පින්කම් වලට අනුරූපීව විහාරස්ථානය සිද්ධ කරන වස්සාන ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවක් මේ ආකාරයෙන් ශ්‍රවණය කරන්නට. අද දවසේ මේ උතුම් දේශනාව ඔබට මේ ආකාරයෙන් ශ්‍රවණය කිරීමට විහාරස්ථානයේ සංවිධානය කිරීමට දායක වෙලා කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ චමින්ද දෙහිගස්පිටියගේ සහ දූදරු පිරිස විසින් සුජීවත්ව සිටින සීඩී මියුලින් ආදරණීය මෑණියන්ගේ ජූලි 11 වෙනි දිනට යෙදිච්ච 76 වෙනි ජන්මදිනයේ ඇයට එම පවුල්වල මියගිය ඥාතීන්ට කිසියම් ඉදිරි දිනයක මරණය වරම අප සියලු දෙනාට කල්යාණ මිත්‍ර ලොකු සයන්සේ ඇතුළු බණහන සියලු දෙනාට තුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වන්නත් ප්‍රාර්ථනීය බෝධීන්ගෙන් නිවෙන්නට පාරමී පිරෙන්නත් මේ සියලුම කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන වුණ අද දවසේ මේ පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන් කාලය මම ධර්ම දේශනාවට වෙන් කර ගන්නවා. පෙත්නි විහාරස්ථානයට ඇවිල්ලා මේ පුංචි වෙලාවක් මට විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ එක්ක කතා කරන්න අවස්ථාව ලැබුණා. ඇත්තටම මම මේ උන්වහන්සේත් එක්ක කතා කරපු කතා කිරිල්ලෙන්ම මගේ බණේකේ මේ සම්පූර්ණ මේ මොකද කියන්නේ අපි කියන්නේ ඒකේ අන්තර්ගතය යම් කිසි බලපෑමක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ නරක පැත්තක් නෙමෙයි කතා කරේ. හොඳයි. උන්වහන්සේ මට හරි ලස්සන වචන කීපයක් කිව්වා. ඒ වචන කීපය ඇස්සේ මම පොඩි ගැඹුරු කල්පනාවකට වැටුණා. මොකක්ද මේකට කරන්නේ වගේ ප්‍රශ්නාර්ථයකුත් එක්ක. සයින්ස් දිනාවේ බලන් ඉන්නවා. මං එනකොට සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට මම බණවලට මේ කරුණු බලාගෙන ඉන්නේ නැහැ බණ කියන්න. ඇවිල්ලා ඉඳගෙන ඕගලන්ගේ මූණ දිහා බැලලා තමයි බණ එකක් මොකද්ද කියන්නේ කියලා කල්පනා කරන්නේ. ඒත් මේ මාසේ මම ඊටාම අඩුවෙන් මගේ සයින්ස් බණ බාරගත්තේ. එන මාසවලත් මම ඊටාම අඩුවෙන් බණ බාර අරගෙන ඉන්නේ. ඒකට හේතුකුත් තියෙනවා. ඒ නිසා මම කල්පනා කරලා තියෙනවා මේ කාලේ මේ අඩුවෙන් බාරගත්ත බණ සීරියස් එකක් නිසා බණ තියෙනවා හරිද? මාසෙට බණ 500ක් හරි කියන්න බණ තියෙනවා. විශ්වාස කරන්න එහෙම 500ක් 400ක් 500ක් තියෙන බණවලින් බණ තුනයි මම මේ මාසෙට දාගත්තේ. අනිත් බණ 490 ගානම කැන්සල් බෑ කිව්වා. එනිසා දැන් ඊළඟ මාසෙට මම මතකද නැහැ කැලෙන්ඩර් එක බලන්න ඕනේ මේ මාසෙ ඉවරයි මං හිතන්නේ. අද මගේ 3 වෙනි බණ එක වෙන්න ඕනේ. අදින් ඉවරයි මේක. හරි. එනිසා මම කල්පනා කරා මේ කියන අඩුවෙන් කියන නිසා කියන එකේ මිනිසුන්ට වෙන වැල්වට ආරම් මොකවත් කියන්නේ නැතුව බණ ධර්ම කරුණක්ම පැහැදිලි කරලා දෙන්න ඕනි බණ එකේ කියලා. ඉතින් මම මෙතන බහිනකොටම කල්පනා කරා අද මම මිනිසුන්ට කියලා දෙනවා මේ උපේක්ෂාව ගැන කියලා. කාටත් වටිනවනේ උපේක්ෂාව කියන්නේ. කාටත් වටිනවා. ගිහි පැවිදි අම්මලා තාත්තලා අක්කලා නංගිලා දූලා පුතාලා ලොකු ආඳුරු පොඩි ආඳුරු බල්ලෝ පූසෝ ඔක්කොටම උපේක්ෂාව වටිනවා. මේ උපේක්ෂාවට තවර්ථයක් ගේන්න පුළුවන් කොච්චර ඉවසනවද කියලා නේ. දැන් උදාහරණයක් අම්මේ අපේ දෙයක් ගිනි ගන්නවා.
දුර යාට ඒක ඉවසන්න පුළුවන් වෙන්නේ මොකක් තිබ්බොත්ද? යාට ඒක පිළිබඳව යම් උපේක්ෂාවක් තියෙනවා. ඇලීමක් තිබ්බොත් ඉවසන්න බෑ, පපුව ගිනියරම් මැරෙනවා. ඉවසීමක් කියලත් මේකට කියන්න පුළුවන්, උපේක්ෂාවක් කියලා මේකට කියන්නත් පුළුවන්. කොහොම නමුත් මම එකයි කිව්වේ, ස්වාමීන් වහන්සේත් එක්ක කතා කළාට පස්සේ ඇත්තරම මගේ ඔළුව වෙන පැත්තකට චූට්ටක් ගියා. ඒකට හේතුව ස්වාමීන් වහන්සේගෙන් මං ඇහුවා, මේ පන්සලේ හාමුදුරුවෝ ගොඩක් වැඩි ඉන්නවද? ඔකොල්ලු පිටියේ පන්සලක් නේ, දායකයෝ එහෙම ඉතින් ස්පොෂ් කට්ටි නේ, හැබැයි ත්‍යාලිය ගහමන්දිරේ තියෙනවා. හා, ඒක ජනාධිපති හැබැයි ඉන්නේ නේද? ඉතින් සාමාන්‍ය දායක පාරකාදීන් ටිකක් මේ සල්ලි භාගය තියෙන. ඉතින් හාමුදුරුවෝ 100ක් 200ක් වුණත් පෝෂණය කරන්න පුළුවන් මේක. දැන් මගේ සන්නස මම ත්‍රිකුණාමලයේ වැඩ ඉඳියා. මමයි හාමුදුරුවෝ 3 දෙනෙකුයි විතරයි වැඩ හිටියේ. මට තව හාමුදුරුවෝ 20ක් 30ක් හැදීමේ උවමනාව වෙනකොට මම තීරණය කරා ත්‍රිකුණාමලයේ ඉඳන් මට මේක කරන්න බෑ. මොකද අම්මේ ත්‍රිකුණාමලයේ පැත්තේ මිනිස්සුන්ට හාමුදුරුවෝ 20කට කන්න දෙන්න තරම් ආර්ථිකත්වයක් ලේසි නෑනේ. හාමුදුරුවෝ 20කට කන්න දෙනවා කියන එක නෑ. ඒ නිසා පොඩි හාමුදුරුවෝ හදන්න ඕනේ නිසා මම මේ ආරණ්‍ය සේනාසනේ ගෙඩිය පිටින් අතහැරලා මම ඒකේ කුටි හැදුවා, බුද්ධ මන්දිර හැදුවා, චෛත්‍යයකට පාදමක් දැම්මා, නොඑක් දේවල් කරා. හරි, අතහැරලා කොළඹටම එන්නේ නැතුව ටිකක් මැදට ඇවිල්ලා නැවතුණා. හාමුදුරුවෝ 20ක් පෝෂණය කරන්න පුළුවන් දායකයෝ ඉන්න තැනකට. ඉතින් මම මෙතනට ඇවිල්ලා ඇහුවා, මේක කොල්ලු පිටියේ නේ මගේ සායනහස, කොල්ලු පිටියේ හාමුදුරුවෝ මං හිතුවා ඉතින් 50ක් 100ක්වත් ඇති. කීයක්ද ඉස්සර නම් ගොඩාක් හිටියා ස්වාමීන් වහන්සේ, දැන් නම් එච්චර නැහැ. දැන් මේ අපි හාමුදුරුවෝ 6ක් කතා කින්නේ. මං සද්ද නැතුව දැන් අහන් ඉන්නවා. ස්වාමීන් වහන්සේ මට දිගටම විස්තර කරනවා මේක. මේක ලොකු පිළිවෙලක්. ඉස්සර හාමුදුරුවෝ ගොඩක් හිටියා. දැන් හාමුදුරුවෝ බේර ගන්න අමාරුයි. ඔක්කොම පිටින් පිට තරුණ වෙද්දි මේ වයස එනකොට සිවුරු වැරලා පිටරටවල් වල යනවා. මම දැන් මේ කතාව අහන් ඉන්නවා. හරි, වැස්සත් එළියේ වහිනවා මේ කතාව ඌල ගන්න බැරුව වගේ. මේ වැස්ස පටන් ගත්තා එතකොට. පෙරදී මේකේ මම දකින්න දෙයක් තමයි, හාමුදුරුවන්ට දැන් තියෙන කෙනෙහිලිකම් හරිම වැඩි. එකක් ගිහි සමාජයෙන්, එකක් හාමුදුරුව සමාජයෙන්. ඔයගොල්ලෝ දැකලා තියෙනවද වෙන කිසිම අන්‍යාගමික කෙනෙක්? මම දන්න විදිහට මගේ සන්නස මේ බෞද්ධ පූජකයෙක් විතරයි මම ධර්ම දේශනා කරන හාමුදුරුව කෙනෙක් නිසා. අපි බණ කියන්නේ ලාභයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මේ බණේකට මම කොච්චර දුර ඉඳන් ආවද, මට ගමන් ගාස්තු කීයක් දෙයිද, පිරිකරණේ ආත්පාව මේ අටපිරික ඇවිල්ලා බලන්න මේ අපි අයින් කරලා විසික් කරලා දාලා තියෙන්නේ. මේව බලාගෙන ඉන්නේ නැහැ බණ කියන්නේ. ඕගලන්ගේ සබන් කෑලි, ටූත් පේස්ට් කෑලි, බ්‍රෂ් කෑලි ඕගොල්ලෝ අරන් ගිහලා දත් මැදගෙන. ඒව බලාගෙන ඉන්නේ නැහැ බණ වලට. හරිද? මතකද? මම මේ බණ ටික කියන්න තීරණය කළේ මගේ හිත යම් මට්ටමකට හදාගත්ත නිසා. මට උමනා වුණා ඕගලන්ගේ හිතත් හදාගන්න බණ ටිකක් කියන්නේ. අද බලන්න මගේ මාතෘකාව මොකද්ද? උපේක්ෂාව. ඒතකොට මම ඇත්තටම උපේක්ෂා සහගතව ජීවත් වෙන මිනිස්සෙක්. ඒක මම අසුරු කරන මෙතන ඉන්න කීප දෙනෙක් මුණු දන්නවා මම. ඒගොල්ලෝ දන්නවා. ඇති වෙන නැති වෙන ඕන දෙයකට. මම ඔබට අද කියලා දෙන්නා මේ එහෙම ජීවත් වෙන්නේ කොහොමද කියලා. කැමති නැද්ද දැනගන්න? ලස්සනයි මේ බණගත් මේ කතාව. හරි ලස්සනයි, ඔයගොල්ලන්ට අහන්න හම්බෙන්නේ. හැබැයි මම කල්පනා කරා, ඒතකොට ලාභයක් නැතුව මේ කරුණාවෙන් ඔබට බණ කියන්න ආවට මොකද? වර්තමානයේ හාමුදුරුවන්ට ගිහි සමාජයක් ඇතුලෙන් එල්ල වෙන චෝදනා ටික බලන්න. කෙනෙක් දෙන්නෙක් ඇති මේක නාස්ති කරන්නේ නැත්තේ නෑ අපිට පේනවා. හැබැයි සමස්ත හාමුදුරුවන්ට මේක ඇඟිල්ල දික් කරන එක හරිද? දීනේ පිට මේ හාමුදුරුවෝ පවුනේ සසර දුකින් එතර වෙන්න මහන වෙලා, කෙලෙස් එක්ක හැප්පිලා, ගෑනු මිනිස්සුන්ගේ මලකෝලම් මැද්දෙන් කොහොම හරි අපි වතුර බොන්නත් ඕගලන්ගේ නම් ගහපු පීරිසි කෝප්පවල. එච්චර ඓතිහාසිකමක් ඕගලන්ට මේකේ තියෙනවා වගේ එකක් මට දැනෙනවා. නිකන් නේ. තොට අනාථකමකට නෙවෙයිනේ හාමුදුරුවෝ කෙනෙක් මහා අනාථකමකටද? අපි අනාථ නිවාස වලින් ඇවිල්ලා මහනුනේ නෑ. කන්න බොන්න නැති ගමකට මහනුනේ යමක් තේරුම් අරගෙන ඔබටත් ඒක තේරුම් කරලා දීලා අපිත් නිදහස් වෙලා ඔබවත් නිදහස් කරයි. දැන් එතකොට ඒ කරුණාවෙන් බණ කියන හාමුදුරුවන්ට, කරුණාවෙන් මිනිස්සුන්ට මේ දේවල් කරන හාමුදුරුව බලන්නකො, හාමුදුරුවන්ගේ මේ ධර්මශාලාවේ රැන්නිකේ උඩ කප් එක නෑ. ඕගොල්ලෝ ගෙවල් වල හිමින් නෑ. අපි කොහොම හරි මේක කරගෙන දාලා මේ ධර්මශාලා හදලා ඕගලන්ට, ඕගොල්ලෝ අනිත් පැත්තට අපිට දෙන්න ඕන. මාසෙකවතාවක් දාන එකක් දීලා ඒකට කියෝනවා කියවිල්ලක්
පුදුම කියවිල්ලන්න කියවන්නේ දෙන දන්කඩ වමාරලා දෙන්න පුළුවන් නම් වමාරලා දෙන්න තරම් හිතලා තියෙනවා. කාපෝ වමාරන්න බෑනේ. කාපෝ වමාරන්න බෑ. මේ කියාගෙන ඉන්න ඕනේ මිනිස්සු නමුත් වැඩිපුරම මේ හාමුදුරන්ට දෙන ත්‍රෙට් එක එක තාත්තේ නවතින්නේ නැහැ සමාජ. සමාජයේ දැනුවත් හෝ නැදුනත් මේක කරන. කෙල්ලෝ 10ක් විතර මහාන කරා මං හරි තාත්තේ. න්‍යා හිංසක මිනිස්සුන්ගේ අම්මලා ෆයිදට්ලා වෙන්න ෆ්ලයිට් වල නැගලා ෆ්ලයිට් එකෙන් බහැල ඇවිල්ලා මං ගාව මහාන වෙච්ච කෙල්ලෝ හිටියා. අනේ ඔන්න අපේ මිනිස්සු කතා හදන්න ගත්තා. අන්න හාමුදුරුවෝ දැන් කැලේ හාමුදුරුවෝත් ඉන්නවා මෑණිවරුත් ඉන්නවා. දැන් හරි. උන් හිතන්නේ අපිට මේ දාව ළමයිත් හතර පහ දිනක් ඉන්නවා කියලා. දැන් මොකද කරන්නේ? ඔප්පු කරන්නේ DNA පරීක්ෂාවලි. උසාවි ගානේ යන්නද අපි? අපචාර චෝදනා කියයි, අර චෝදනා කියයි, මේ චෝදනා කියයි. දැන් අපි උසාවි ගානේ ගිහිල්ලා කූඩුවට වෙලා වැරදි කරුදු නිවැරදි කරුදු. නිවැරදි කරු ස්වාමී. ආ එහෙනම් නඩුව කල් දානවා. ආයි පස්සේ දවසකෙන්. මොකටද දාව? මේ අපචාර නඩුවක් නේ. අපිට ආත්ම ගුරුත්වයක් නැද්ද? කෙල්ලෝ ටික ඔක්කොම 7-8 දිනක්ව සිවුරු අරලා ගෙදර යවුවා. මිනිස්සු කියන කතා. පොඩි හාමුදුරුවෝ මහාන කරන එක නැවතුවා. හරිද? වෙනත් කිසිම ආගමක පූජකයෙක්ට ඒ සමාජය එහෙම කරනවද බලන්න. ඒගොල්ලෝ ලාභයට මේක කරන්නේ. ඒගොල්ලෝ කරන්නේ මේක ලාභයට. මේ පන්සල මේ කිසිම වස්තුවක් හාමුදුරන්ට යනකොට ගෙදර ආවා යන්න බෑ. මේවා සංඝ සතු දේපල නම් ඒ දේවල් තියලා ඒ දේවල් බාර දීලා ඒ දේවල් රජයට අයිති වෙනවා එහෙම දීලා අපි යන්න තියෙන්නේ මේ පන්සල ඇදී අපිට ගෙදර ගෙනියන්න නෙමෙයි. හැබැයි බලන්න සමාජයේ මේ හාමුදුරන්ට එල්ල කරන මේ එකක් හාමුදුරුවෝ දැන් ඒ ඔයගොල්ලෝ හිතනවා තියෙන හාමුදුරනේ අර ඊයේ පෙරේද හාමුදුරුවෝ කෙනෙක් සිවුරු වරනකොට ඔක්කොම අරගෙන ගිහිල්ලා තිබ්බේ. කවුද? කවුද නම? ගිහි නම් මොකද? යා ගිහි නම්? දැන් දන්නෝ ඔක්කොම. ගම කොයිද, නම කොයිද, ගිහි නම මොකද්ද, මැරුණේ මොනා වෙලාද, ගෑණි කවුද, ළමයි කවුද, කසාද සාතිකේ තියෙනවද? කොබලනේ හාමුදුරන්ගේ බණ එකක් අහපු කෙනෙක් අත උස්සන්. බණ එකක් අහලා තියෙන ඒ හාමුදුරන්ගේ ගිහි ඒ හාමුදුරු බණ කියන කාලේ ආන්න එකෙක්වත් නැහැ ධර්මශාලාවට. එහෙම හාමුදුරු කෙනෙක් බණ කිව්වද අපි දන්නේ නැහැ. දෙනවනේ යම් ගොසිප් එක හොයනවා. බණ එක අහලා නැහැ කවුරු. එතකොට මට ඒ ගැන කියන්න වචන කීපයක් තියෙනවා. නමුත් මම මේක වෙලාව කරගන්නේ. හරිද? මම ඒක ගැන උත්තරයක් දෙන්නම් ප්‍රසිද්ධි. මට මේ ධර්මශාලාවකට ඇවිල්ලා මිනිස්සු 100ක් 2000ක් 200ක් ඉස්සරහා ඒක කියන්න ඕනේ. ඒකට මම සමාජෙම උත්තරයක් දෙන්නම් අහගෙන ඉන්න කවදා හරි දවසක මම ඒකට උත්තරේ දෙනවා. ධර්ම විනය දන්නේ නැති මිනිස්සු, ධර්ම විනය දන්නේ නැති හාමුදුරුවරු මම දැක්කා අපේ සානස ඒ මිනිසයාට නිඳාත් කරනවා. අරංගිය සල්ලි සාංගිකයි. සල්ලි කොයි දහස්තලා සාංගික වෙන්නේ? සල්ලි අපිට කැපද? මක් සල්ලි කියන්නේ අකප්පිය වස්තුව. කොහමද සාංගික වෙන්නේ? පළවෙනි ප්‍රශ්නේ වගේ. සල්ලි සාංගිකයි. මොනවා කියන්නේ සාංගික කරේ? එකක් සල්ලි කියන්නේ අපිට අකප්පිය වස්තුව. එතකොට සාමීනි අද කාලේ පාවිච්චි කරන්න පුළුවන් විදියක් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. හැබැයි අපි කිසිම කෙනෙක්ට කතා කරන්න බෑ. කතා කර. අදරත් මේ මල්ලිගෙන් අහන්නේ. ඕගොල්ලෝ ගමන් වේදන් කියලා පරිස්කාරයක් පූජා කරත් ලියුම් කවර එකට අත තියලා කඩලා බලන්නේ නෑ අපි. එයා තමයි අවශ්‍ය වේදම තෙල් ටික ගහගෙන ඔක්කොම ටික කරන්නේ. මල්ලි අතනින් කීයක්ද හම්බුනේ, මෙතනින් කීයක්ද? ඒව නෑ පිංවත්. මගෙත් එක්ක අවුරුදු 5ක් මේ ළමයා. ඒව අපිට අකප්පිය වස්තු එකක් අපිට කතා කරන්න බෑ. දෙක, මම ඔබට කියන්නේ ඇත්තටම උන්වහන්සේ යම් කිසි මුදලක් ඉතුරු කරලා ඒ මුදල අරන් ගියා නම් මතක තියාගන්න, මම ධර්මදේශක හාමුදුරුවෝ කෙනෙක් විදිහට දන්නවා බොහෝ විට ඒ මුදල් හෝ උන්වහන්සේගේ වස්තුව සාංගික නෙවෙයි පුද්ගලික ඒවා වෙන්නත් පුළුවන්. පුද්ගලික ඒවා තියෙන විදිහක් නැද්ද හාමුදුරුවන්ට? පුද්ගලික ඒවා තියෙන විදිහක් තියෙනවා කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කරපු එක. යම් කිසි පරිස්කාරයක් ලැබුණාම සංඝයා සත්ව වුණත් ඒක ගෞරු ගරු නොවි ලහු භාණ්ඩයක් නම්
සංඝයා අතරේ අපලෝකන විනය කර්මයකින් පුද්ගලික ලෙස පරිෂ්කාරයේ බෙදාගත හැකි. අටපිරිකර පහක් හම්බ වෙනවා. පන්සලේ හාමුදුරුවෝ පහක් ඉන්නවා. අපලෝකන කර්මයක් කරලා එක එක පිරිකර එක එක හාමුදුරුවන්ට පුද්ගලිකයි කියලා පවරන්න පුළුවන්. පුද්ගලිකයි. ඒ අටපිරිකරෙන් මට පුළුවන්. ඒ අටපිරිකර කඩේකට දීලා මට ඕනනම් බෙඩ්ෂීට් එකක් ගන්න. ඒ අටපිරිකර කඩේකට දීලා මට පුළුවන් ඕනනම් ස්වාමී කාලණේ මට බඩගිනි කන්න ටිකක් දෙන්න කියලා. සාංගික දේවල් විකුණන්න බෑ. පුද්ගලික දෙයක් ඕනනම් කඩේකට දීලා මාරුවක් ගාලා කන්න බුණ පුළුවන්. පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් ඕගොල්ලෝ බයිනවනේ. දැන් මන් දැක්ක මේ අටපිරිකර විකුණම් කනවා. මේ කතාව කියලම් බණ එක පටන් ගන්න. හරිද? කමක් නැහැ. අර අතර මගේ ඔළුවේ නැත්තම් ඒක වැඩ කරනවා. ඒකයි බණ එක නිදහසේ කියා ගන්න බැරි වෙයි. අටපිරිකර විකුණම් කනවා. පින්වත්නි, මම කියන්නේ අටපිරිකර මුදලට විකුණනවා කියන එක අපි පැත්තකට දාමුකෝ. මුදලට විකුණනවා කියන එක පැත්තකට දාන්න. නමුත් ඇත්තටම අටපිරිකරක් ලහු භාණ්ඩයක් විදියට හාමුදුරුවන්ට ලැබුණාට පස්සේ ඒ අපලෝකන කර්මයක් කරලා හාමුදුරුවෝ ඉන්න කීප දිනාට ඕනනම් එහි තියෙන ප්‍රත්‍ය සමසේ බෙදාගෙන මං අර කියපු තියරිය වැඩ කරන්න පුළුවන්. ඒ ඔවා ගිහි සමාජය දන්නේ නැත්නේ. හාමුදුරුවෝ දන්නේ නැත්නේ. එක වැර අර හාමුදුරුවන්ට කරන චෝදනාව හරිද වැරදිද? හරිද වැරදිද? තව උපමාවක් කියන්නම්කෝ. මහාචාර්ය හාමුදුරුවෝ කෙනෙක් ඉන්නෝ විශ්වවිද්‍යාලේ බෞද්ධ දර්ශනය උගන්වනවා. පඩියක් හම්බ වෙන උන්වහන්සේට. පඩිය සාංගිකයිද පුද්ගලිකයිද? ඒ උගන්වන්නේ බෞද්ධ දර්ශනය. ඒක උන්වහන්සේගේ පුද්ගලික දානය. පුද්ගලික දානය. ඒ පුද්ගලික දානයෙන් කුමක් හෝ කරන්න පුළුවන් කියන එක ඒක උන්වහන්සේට අයිති දෙයක්. අපි ඒක ගැන පස්සේ දවසක කතා කරමු. හරි. හැබැයි මේව දන්නේ නැතුව පිඟඳි මේ කතාව කියනකොට ඇත්තටම ස්වාමීන් වහන්සේ මට හිතුණා දැන් කරලා තියෙන ධර්මදේශක හාමුදුරුවරු ටික ඔක්කොම හෙන්න සල්ලි තියන කෝටි ප්‍රකෝටි ගණන් තියන පොත්වල කෝටි ගණන් ඉතුරු කරගෙන ඉන්න අය. ඔන්න සමාජයට මෙව්ව බිල්ලා. ඒ හාමුදුරුවරු ඔක්කොම බණට කියන්නේ වෙන කතාවක්, අපිට කියන්නේ අතාරින්න කියලා උන් ඔක්කොම ගොඩ ගහගෙන අල්ලන් ඉන්නවා. ඔන්න කියන කතාව. ඒ ඔක්කොම යන්නේ V8 වල, BMW වල, Benz වල, අරව වල, මේව වල, අපි විතරක් බයිසිකලෙ. මම දැක්ක පෝස්ට් දානවා. බණ අතාරින්න කියන හාමුදුරුවෝ ඉන්නේ V8 එකේ. අතාරින්න කියන බණහන් යන එකා ඉන්නේ මේ බයිසිකලේ කියලා. ඒක ඔගලන් එනවා හැකියා. එහෙම එකක් නැහැ බුද්ධ ශාසනේ. හදටම මේ වෙන එතකොට මොකද වෙන්නේ? අනේ වේලි ඇයි බන්න මාසෙට බණ තුනක් බාර ගත්තේ ඇයි? දැන් හිතෙන්නේ බණ කියන්න සාමි. ඉස්සර වගේ කරුණාවෙන් ගිහලා නිදහසේ මිනිසුන්ට මේ ටික කියලා දීලා ඉන්න මම ඇත්තට මේ බණ අඩු කරන මම ප්‍රසිද්ධ කියන වේදිකාවෙන් බහින ගමන් ඉන්න කෙනෙක් සුව කැමැත්තේ. සුව කැමැත්තේ. සුව කැමැත්තෙන් බහින ගමන් ඉන්න කෙනෙක්. හිමින් හිමින් මම මේ අයිනට වෙන්න හදන්නේ. හිමින් හිමින් මම මේ සමාජයෙන් සමුගන්න හදන්නේ. හිමින් හිමින් මම මේ සමාජයෙන් හුදකලා වෙන්න හදන්නේ. ඒ නිසායි බණ තුනක් බාරගත්තේ. දැන් ඉස්සර වගේ බණ කියන්නේ ඉපෙන්නේ නැහැ. එහෙම ඕනේ නැහැ. අපි මේ කරුණාවෙන් මෛත්‍රියෙන් කරන දේවල් ඒගොල්ලෝ එක වැරදින්න නම් ගන්න වැරදියට අරන් බලන්න. කාටද වැරදින්නේ? ඔබටයි ඔබේ සසරටයි වැරදින්නේ. අපිට වැරදින්නේ නැහැ පින්වත්නි. අපි අපේ මනුෂ්‍ය ජීවිතය හරි තුරුම්බුව ගහපු මිනිස්සු. මම අවුරුදු 22 ඉදි මහාන වෙන්නේ අවුරුදු 5ක් ඇලේ. අම්මගේ ජීවිතය හරිම තුරුම්බුව හරිම වෙලාවෙ ගහපු මිනිස්සෙක්. අපිට වැරදින්නේ නැහැ. අපි දන්නවා කොහොමද යන්න ඕනේ කොහිටද යන්න ඕනේ. ඔබට වැරදි. ඔබේ ජීවිතය එනිසා අපි ගන්නේ එකක් ඔයගොල්ලෝ කතාවක් අහලා නැද්ද? සර්පයා පොඩි කියලා උත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා තියෙනවා. ලොකුද පොඩිද කියලා අදාල නැහැ. සර්පයා කියන්නේ විෂ තියෙන කෙනෙක්, දෂ්ට කරොත් මැරෙන්න පුළුවන්. ගින්න ලොකු පොඩි කියලා ભેදයකින් හිතන්න එපා. ගින්න ලොකු උනත් පිච්චෙනවා. හාමුදුරුවරු ලොකු වෙයිද පොඩි වෙයිද ප්‍රසිද්ධයිද අප්‍රසිද්ධයිද නොදැනුවත්ව වචන පාවිච්චි කරන්න එපා. ඔබ මේ අයිමින් හාමුදුරුවෝ කියපු ලස්සන වචනය මට ඒකට තමයි දුක හිතුනේ ඇත්තරම. බුදුන්ගේ කල්යාණ වෙත කැඩෙන්න යන්නේ ස්වාමීන් වහන්සේ කිව්වා. එද මගේ මේ සිවුර දිගේ යන්න. මට මේ සිවුර දුන්නේ මගේ ලොකු හාමුදුරුවෝ. උන්වහන්සේගේ ලොකු හාමුදුරුවෝ. උන්වහන්සේගේ ලොකු හාමුදුරුවෝ. උන්වහන්සේගේ ලොකු හාමුදුරුවෝ. අපිට අහුවෙන්නේ මිහිදු හාමුදුරුවෝ. මිහිදු හාමුදුරුවන්ගේ ලොකු හාමුදුරුවෝ. එහෙම එහෙම ගිහිල්ලා 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 අවසානට කවුද අහුවෙන්නේ? බුදු හාමුදුරුවෝ. ඒකට කියනවා කල්යාණ වෙතක් මේක. අද වෙන මං වෙනකන් අවිච්චින්නව පැවතගෙන සංඝ පරපුරක් අපිට තියෙනවා. කල්යාණ වෙතක් අපිට තියෙනවා. ස්වාමින්වහන්සේ කිව්වා ඒ කල්යාණ වලට කැඩෙන්න යන්නේ ස්වාමින්වහන්සේ. ඉස්සර මිනිස්සු හාමුදුරුවෝ කෙනෙක් මහාන කරනකොට සතර වර්ගයක් නිවන් යනවා කියලා මහාන කරන්නේ අපේ හාමුදුරුවනේ. දැන් හාමුදුරුවෝ කෙනෙක්ට කොච්චර කෙනෙහිලිකම් වෙනවද කියලා උන්වහන්සේ මගෙන් ඇහුවා. ස්වාමින්වහන්සේ අපිට මෙහෙම ගියොත්
අනාථ නිවාස වලින් හරි දරුව අරගෙන වහන කරන්නයි වෙන්නේ. දැන් බුද්ධ ශාසනය දිහින් වෙලා තියෙන මේ වගේ තැන උන්වහන්සේ කියපු කතාව. හරිද? කොහිද වරද? මේ ප්‍රශ්නේ අහන්න. කොහිද වරද? කාගේද වරද? කොතනද අපට වැරදුනේ? කොහොමද හදාගන්න වෙන්නේ? වරද පිංගන්නේ ওই පිංගුතුන් ගාවමයි තියෙන්නේ. සම්බය තරහ වෙන්න එපා. ගම්පහ මහානාම හාමුදුරන්ගේ බණහපු නැති මිනිස්සු ගම්පහ මහානාම හාමුදුරුව සිවුරු ඇරලා ගියපු නමයි එයාගේ පොතේ තිබ්බ සල්ලි යනකොට ගියේ වාහනේ දන්නවා කියන ඕගලන්ටත් මේ බුද්ධ ශාසනයෙන් ඕනේ නිවන් දකින්න නෙමෙයි ගොසිප් හොයන්නයි. කොයිද වරද? හාමුදුරුවන්ගේ ෆෑන් එකේ ෆෑන් එක මිනිස්සෙක්ට දැක්කම හිතනවද ෆෑන් එකක් ගෙනහිල්ලා පූජා කරන්න ඕනේ ධර්මශාලාවට? කොයි වෙලාවේ හරි හාමුදුරුවන්ගේ ඇඟිල්ලම් මේකට අහු වෙනකම් මුඳලා ඒත් ප්ලාස්ටරයක්වත් ගෙනල්ලා දෙයිද්දා? ඒක හිතෙන්නේ නැහැ කාටවත්. මගේ සයින්හන්ස අර ධර්මශාලාවේ දැන් කුණු ගෑවිලා ඔය පිංගුතුල හේතු වෙලා ඔය කුණු ගෑවිලා තියෙන්නේ. ඔලු මට්ටම බලන්න ඔක්කොගෙම කහපාට තීරුවක්. එකෙක්ට හිතෙන්නේ නැහැ තීන්ත ගන්න ඕනි කියලා. අර කැඩිලා බිඳිලා ගිහිල්ලා මේ සාංගික දේවල් චිත්‍රත් ඇදලා මකුළු දැහක් කඩන්න කාටවත් හිතෙන්නේ නැහැ. ඇන ගහලා තියෙනවා පොටි ටිකක් ගාලා වහන්න කාටවත් හිතෙන්නේ නැහැ. හාමුදුරුව අවුරුද්දකට සැරයක් කටේ පිංකමක් කරලා කප්පුරුකක් හරි එල්ලලා ධර්මශාලාවේ තීන්ත ටිකක් ගා ගන්න ඕනේ, සල්ලි ටිකක් එකතු කර ගන්න ඕනේ. ඔන්න ගමේ උන් කියන්න පටන් ගන්නවා. අර උට කොයි වෙලෙත් සල්ලිමයි. පිංකැටේමයි වින්නේ. කප්පුරුකේමයි ඕවා බුද්ධ ශාසනය නේ. අපිට ඒව කරන්න උනේ ඔයගොල්ලෝ මේවා දකින්න නැති නිසා පිංවත්. මම මේ කියනක සානුකම්පිත වහන්නේ මේ මගේ විතර නෙවෙයි බුද්ධ ශාසනය. බුද්ධ ශාසනය මගේද අපේද? මගේ අපේ. ඔබටත් මේ ශාලාව වයිති. පරි මම මේ පුටුවේ හේතු වෙන්නේ නැහැ. මේ සුදුරෙද්දක් දාලා තියෙන්නේ මගේ ඔළුව වදී කියලා මේකේ. මේ පුටුව සාංගිකයි. මම මේක පරිස්සම් කරනවා. මම මේ සිවුර උඩින් මිසක් අත තියන් ඉන්නේ මම මේ පුටුවට අත තියන්නේ නැහැ. මට දැන් දාඩිය දාලා තියෙන්නේ. මගේ දාඩිය මේ පුටුවේ ගෑවිලා බුද්ධ ශාසනයට අයිති පුටුවක් ජරා වෙනවට මම කැමති නැහැ. එකක් මට සිල්පදයක් තියෙනවා. මේ ගරු බාණ්ඩවල ගෑවෙන්න බැරි. දෙක මම කොහොමත් පුරුද්දක් විදියට ගෑවෙන්නේ නැහැ. ඔබල් දෙට හේතුවක් දාගෙන තෙල් ගාගෙන ඇවිල්ලා හේතු වෙලා ගිහිල්ලා අපි තීන්ත ටිකක් ගන්න යනකොට බයි වැඩ නැහැ නේ. පැයම පැයම නිකන් මේවා කියලා වැඩක් නැහැ. තව චුට්ටක් මේකෙම කියන්නද? මෙච්චර බැන්නහමත් කොහොමද උපේක්ෂා සාගත වෙන්නේ කියලා ඊළඟට කියලා දෙන්නද? මේක තමයි මගේ රත්තරන් වෙන්නේ. ඒ සම්මි තාත්තේ මතක තියාගන්න මේ බුද්ධ ශාසනය අපේ මේ වෙලාවේ මේ බුද්ධ ශාසනය වගකීම තියෙන අපේ කර්මත. අපි පිළිගන්නවා අපි 100%ක් සාර්ථක සම්පූර්ණ මිනිසු නෙමෙයි. රහතන් වහන්සේවත් 100%ක් වාසනා ගුණය කියනක රහතන් වහන්සේටවත් නැති වෙන්නේ නැහැ තාත්තේ. ඔබ අහලා නැද්ද රහතන් වහන්සේ නමක් වැට කුඹුරු උඩින් පැනලා ගියා? රහතන් වහන්සේ නම පින්ඩෝල භාරද්වාජ උන්වහන්සේගේ නම. උන්වහන්සේගේ නම භාරද්වාජ. පින්ඩෝල කිව්වේ පින්ඩු ලොල්, පින්ඩු වලට ලොල්. වාසනා ගුණය කියන්නේ ඒකයි. බුදු කෙනෙක්ගේ විතරයි 100%ක් සම්පූර්ණව මනුෂ්‍යාත්ම වයි. අපි පිළිගන්නවා අපි 100%ක් සම්පූර්ණ නැතුව ඇති. මට අද කොණ්ඩි බින්දුවටම කපලෙන්න බැරි වුණා. අපි පිළිගන්නවා. නියපොතු ටික සමහරක් පිට කැපිලා එන්න බැරි වෙන වෙලාවල් අපිට තියෙනවා. අපි පිළිගන්නවා. නමුත් අපි උපරිම උත්සාහ කරන්නේ අපිට සින්දු කියවෙන්නේදී අපි අත්ත දතකට විකාගෙනවා කියන්නතෝ පරිස්සම් වෙලා තියෙනවා අපි. මතක තියාගන්න ඔයගොල්ලෝ දන්නේ නැති දේවල්. අපේ සිවුරු ඇස්සේ පොළොංගු ඇවිල්ලා නිදාගatti අපි සිවුර පැත්තකට තියලා ඒත් මහානකමේ පිළිවෙත් පුරලා තියෙනවා ගල් ගුහාස්සේ. බොන්න වතුර ටික නැති වෙද්දි කොළප කොළපාට වෙච්ච පොකුණු වලින් පැන්න අරගෙන ඇස් දෙක වහගෙන බීලා තියෙනවා තිබහණි වාගන්. අපි 100% සම්පූර්ණ නැතුව ඇති තාත්තේ. හැබැයි අපි උපරිම උත්සාහ කරනවා අපේ ජීවිතේට අර්ථයක් දෙන්න. ඒ නිසා ආර්යගේ කොණ්ඩේ වවල මෙයාගේ කොණ්ණි කපල යාට සල්ලි දෙනවා මෙයාට සල්ලි නෑ. ආර්යා සල්ලි එකතු කරනවා මෙයා සල්ලි එකතු ආර්යා සෙරප්පු දානවා මෙයා දාන්නේ ආර්යා පච්චක් ගහලා තියෙනවා මෙයා නෑ. මේ කතාවරි මෙන්න මේ කතා හරිනකම් කවුද හරි කවදා හරි කෙනෙක් හාමුදුරුව කෙනෙක්ට විරුද්ධ වුණොත් ඔබේ කට ඇරෙන්න තියාගන්න. මේ තෝගිල්ල මහණවයන් එහෙනම් මහණ කරන්න ඕනේ දෙයක් අවුනේ. ඇත්තමයි සානස. මම මේ මම ඕපන් ඉන්විටේෂන් එකක් දාලා තින්නේ බණ කියන ගියෝ සියලු දෙනාට මහණ වීමට වේකන්සි ඇත. අපිට මහණකම ගැන බණ කියන උන්දල තාම ගිහි. පංචශීලිය අඛණ්ඩව රැකගන්න බෑ මාස 3ක්. 2016 උපසම්පදා වෙලා උපසම්පදා වකණ්ඩව රකින්න අපිට බණ කියන්නේ නේතහත්ද? කෙලින්ම පේන්නේ කවුරු හරි කෙනෙක් කවුරුන්ට මොනවා හරි කියපු ගමන් ගමේ මිනිස්සු එකතු වෙන්නේ.
එකතු වෙලා පොරව බැඳගෙන ඇවිල්ලා මේ තියලා දත දෙලිපියෙන් කොණ්ඩේ කපලා සිවුරක් දාලා මහාන කළා දැන් ප්‍රක පන්සිල්තෝ පෙන්න පිය රැකලා සතිය දවස් දෙකක් බඩගින් නිද්දි දුවන්නේ ගෙවල් වල රැට හඳුනේ 12න් පස්සේ ප්ලේන් ටිකක්වත් දෙන්න එපා සීලය නම් සීලය හකුරු කැහැල්ලක්වත් කන්න බෑ 12න් පස්සේ අවශ්‍යතාවයක් නැත්තම් සී රැකපන්කෝ දැන් සීල් මේ ඕගොල්ලෝ ඉතන ඇති මේ හාමුදුරුවෝ නම් මර හාමුදුරුවෝ මොනා කිව්වත් දන්නේ නැහැ මෙච්චර අපිට බයින්න. එනේ මට ඇත්තටම දුකක් ඇති වුණේ මගේ පින්වල. කියන්නේ උපේක්ෂාවක් නැතුව නෙමෙයි ඇයි එහෙම වෙන්නේ? අපි මේ ආදරින්නේ ඔබට බන ටික කියන්නේ මේ දුර ඉඳන් ඇවිල්ලා. ඔව් දැන් අර මං ආපු වාහන ගාවට ගිහලා බලන්න එහා පැත්තේ හිලක් හැදිලා උඩ හිලක් හැදිලා අර හිලක් හැදිලා හීරිලා එහෙම තමයි අපි මේ අරගත්ත වාහන ඔබට බන කියන්නේ පාරට දාලා නාස්ති වෙයි. තෝමී අපි ඔවා තියාගෙන ට්‍රිප් යන්නේ නැහැ ගමේ මිනිස්සු අපිට පුළුවන් ද නුවරේ ඉන්නේ අපිට පුළුවන් ද ගෝල් ෆේස් යන්නේ අපිට පුළුවන් ද ගෝල් ෆේස් එකට ගිහලා වඩේ එකක් ගන්න අඩු අපි යන්නේ ඒ වගේ රස්තිය දු ගහන ඇයි ඇයි ඔබට මේක නැත්තේ ආ ඇයි ඔබට මේක නැත්තේ ති වැඩක් නැහැ අපි කයි විශාකාව මගේ සයින්නාසක වෙලාවක ළමයි මේක අහගන්න වෙලාවක් කොහෙද තියෙන්නේ? ආ තියෙනකක් නේ. පැයක් බැනලද? නේ. අතලාමි. දැන් නම් ඉත උපේක්ෂාව ගැන බණ කියන්න ඕනේ. මේ ටික කියනකොට අහන් හිටියා කියන්නේ ඔයගලගේ උපේක්ෂාව සෑහෙන හොඳ මට්ටමක තියෙනවා. නෑ උපේක්ෂාව ගැනත් කියලා දෙන්න විනාඩි 5ක් ගන්න. මේක විශාකාව පන්සල් යනකොට එක වෙලාවක ඔයගොල්ලෝ අහලා ඇති අර විශාකාවේ සේවිකාව ඇවිල්ලා කියනවා මේ හාමුදුරුවරු සිවුරු නැතුව නානවා දැකලා විශාකාව කියලා කෝද වේ ගෞතමයා තොට ලැජ්ජ නැද්ද මේ ඔබට ලැජ්ජ නැද්ද උඹගේ ශාවකයෝ හෙළුවැල්ලෙන් ආවන්නේ මගේ මේ මේ එහෙම කියලා කතා කරා කොහොමද කතා කරන්නේ මම මේ ගෞතමයා කියලා කෝලා හිතක් දන්නවා මම මේ ටෝන් එක කියන්නේ හරිද මම මේ අගෞරව එහෙම කතා කරා ආ ගිහිල්ලා ළඟට ගිහිල්ලා බැන්ද ස්වාමීනි මට වරහටක් දෙන්න පුළුවන් කොහෙද ඉල්ලන්නේ මචං ස්වාමීනි මේ 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 වරිල්ල අවසානට කියලා ස්වාමීනි භික්ෂු සංඝයාට දිවි ඇතිතා දැසි සලූ ටික මම දෙන්නම් කිව්වා ඇයි ශාංකා නෑ ස්වාමීනි භික්ෂු වහන්සේලා බැස් සලූක් නැතුව නානව දකින්නකොට අපේ මිනිස්සු අහිතක් හිතයි ඒ නිසා බැස් සලූ ටික මම දෙන්නම් කිව්වා ස්වාමීන් වහන්සේගේ සිවුරෙන් නේතුත් පොඩි හාමුදුරුවෝ කෙනෙක්ගේ සිවුරක් ඉරලා තියෙනවා දැක්කත් සිවුරක් දෙන්නේ නැති මිනිස්සු පොඩි හාමුදුරුවෝ කෙනෙක් සිවුරක් නැතුව ක්‍රිකට් අතක් ගහනවා දැක්කොත් කොච්චර බය නේද ඔබට ඇයි බැරි විශාකාව ලැබෙන්නේ ඔබ ඇයි චින්චිමානවිකාවගේ රෝල් එකම රකපාන්න යන්නේ ඔබ පාරමිතා පුරන්නේ චින්චිමානවිකාවක් වෙන්නද මට කියන්නකෝ ඒක සුන්දරී වෙන්නද යන්නේ විශා ඇයි ඔබට බැරි තමන්ගේ පොඩි හාමුදුරුවෝ දිහා විශාකාව පන්සල් එනකොට අම්මේ පොඩි චොකලට් ටොෆි අරගෙන ආවිල්ලා පොඩි හාමුදුරන්ට දෙනවලු ස්වාමීනි කන්න මේකත් රසයි මේකත් රසයි ස්වාමීන් වහන්සේ වහනවලු ඇති විශාකා ඇති නෑ ස්වාමීනි මේකත් රසයි මේකත් රසයි නැත්ද ඔබට ඔබේ පන්සලේ මේ පොඩි හාමුදුර කෙනෙක් ඉන්නව මට පොඩි දන්නේ නෑ චූටිද ඉන්න නැද්ද රකින්න අදහසක් ගොසිප් හොයලා උපදූප හොයලා කොහොමරි කෙල්ලෙක්ගේ නමක් ගාවලා චෝදනා දෙකක් තුනක් කරලා දහම් පාසලේ ටීචර් කෙනෙක් හරි අමුණලා ඇගට සිවුරටයි අරකටයි මේකටයි කොණ්ඩෙටයි රැවුලටයි කැමරාව අතේ තියාගෙන ගහන ෆොටෝ ටිකට ඔක්කොම බැලු උනාසෙ සිවුර ඇරලා යවමුද ද ළඟට ඇවිල්ලා අම්මෙක් වගේ මගේ ස්වාමීනි ඔබ වහන්සේට ලැබුණ දුර්ලභ අවස්ථාව ඔබ වහන්සේ හොඳට පිළිවෙත් කරන්න ඕන දෙයක් තිබොත් මට කිය පෙන්ඩෝල් පෙත්තක් හරි ගිරල්ලා දෙන්න එහෙම කියලා තියාගන්න බලන්නකෝ අන්න රහමුදුරු සිවුරු ඇරල යන්න හේතුවත් අරක මගේ පින්වත්දි හරිද ඇරල යන්න හේතුවත් අරක හාමුදුරුවනේ නැත්තෙත් එක ඔබ දන්නවද මේ මාර අපරාධයක් මේක හරිද ලක්ෂ 220ක් ඉන්නවා මේ රටේ හාමුදුරුවෝ වෙන්නේ 20000යි ඒකත් අවසන් වලට 2011 දී කොහෙද සංගණනේ තියෙන්නේ දැන් ගණන් කරොත් නම් එච්චරවත් නැති වෙයි පෞවික මාර වැඩේ ඉතින් ඇත්තටම ඇත්තටම මාර වැඩේ ඒක නේ දෙන්න පහමුදුරුවන්ට මොකක්වත් කියන්නේ පන්සල් මොකක්වත් කියන්නේ කාටවත් දෙන්න දෙන්නේ නැහැ අපි ජොබ් එකක් නෙමෙයි කරන්නේ අපිට ඔයගොල්ලන්ගේ සල්ලි ඕනේ නැහැ ඇත්තටම ඕනේ ඔයගොල්ලෝ මේ පන්සලෙන් නඩත්තු කරගෙන හාමුදුරන්ගේ අවශ්‍යතාව ටික හදලා අසනීපයක් වුණොත් බෙහෙත් ටික දීලා කන්න ටික දීලා බලාගන්න පහමුදුරන්ට සල්ලි ඕනේ නැහැ එතකොට
ඔගුල ඒව කරන්න තුනම තුයි හම්තුරට අතන්ට යන්නේ. ඇයි උන්වහන්සේ රසණීපයක් වෙන. ගම එකෙක් නෑ බෙහෙත් ටිකක් කරන් දෙන්න. ඉස්පිරිතාලෙට ගියාම දිවදික් කරලා වටාත්තේ හුලක් ගැව්වට මේ මේ බෙහෙත් දෙන්නේ නෑ. ඔන්න මට බයිපාස් එකක් කරන්න කියලා ඔපරේෂන් එක කරන ඩොක්ටර්ට වටාත්තේ සමන්තා චක්කවාලේසු වත්‍රා ගච්ඡන්තු දේවතාවයි පාව ඔපරේෂන් එක කරනවා නම් අපි ඒක කරන්න. සල්ලි දෙන්න වෙනවද? එක්ක ඔගොල්ල බලා ගන්න ඕනේ හාමුදුරංගු නැත්තම් හාමුදුරන්ට තමන්ව බලා ගන්න වෙනවා. එනිසා රෙග්මෙන්ට් වෙතින් ඉවර කරනවා. මගේ පළවෙනි ඉල්ලීම මේ මුළු බුද්ධ ශාසනයෙම ඉන්න සිවණක් පෙරසට මගේ මේ ඉල්ලීම. මේ බුදු රජාණන් වහන්සේගේ කල්යාණ වැට කැඩෙන්න නම් දෙන්න එපා පින්වත්. ඔබට නැති වෙන්නේ අපිව නෙමෙයි. ඔබට නැති වෙන්නේ ඔබේ විමුක්තිය. හොඳට මතක තියාගන්න. ඔබට නැති වෙන්නේ ඔබේ නිර්වාණය. ඔබට නැති වෙන්නේ නිවන් දකින්න ලැබිච්ච මනුස්ස ආත්ම භාවයේ වටිනාකම. එනිසා අපි උත්සාහ කරමු. අපි උත්සාහ කරමු. ඔක්කොමත් එක්කම මෙතනට ආවොත්. අඩු මේක අහන. මේක අහන බෞද්ධයෝ ටික මේ සජීවීව මෙතන ඉන්න අය නෙමෙයි. මේක අහනවනේ අන්තර්ජාලයට දැම්මම. මේ කෑල්ල දැම්මට පස්සේ ඔගොල්ලෝගේ ආඩු ඥාති හැමෝටම මේක අහන්න දෙන්න. මේක හැමෝටම අස්සවන්න. අස්සෝලා මේ විදිහට වැඩ කරන. හාමුදුරන්ගේ අඩුපාඩුවක් තිබ්බ තියෙච්චාව. එකක් දෙකක් තියෙයි. මීයක් වරලා තියෙයි. ගෑණියෙක් අරගෙන යයි. යණෙක් කෙනාට යන්න දෙන්න. මුළු බුද්ධ ශාසනයම ගහන්න එන්න එපා ඒකට. අපි වරදක් කළා නෑනේ. යණකිරාට යන්න දෙන්න. ඒ කෙනාව අදාළ කෙනාව අපි හිමීට කතා කරලා පැත්තකට කරලා යවමු. දෙන්න එපා. ඔබ ආගමික සංස්ථාවට ගන්න වෙන කිසිම ආගමික ආගමක් අදහන කොල්ලෙක් කෙල්ලෙක් තමන්ගේ ඔබික පියනේ මේ බලන්නද? අද හාමුදුරුවරුන්ට මේ බයින්නේ බෞද්ධ කොල්ල කොල්ල. මේ ඔබ දැකලා තියෙනවද? අපි කතෝලික කෙනෙක් ගන්නකො මුස්ලිම් කෙනෙක් තමන්ගේ ෆාද කෙනෙක්ට හරි කාට හරි බයිනෝ දැකලා තියෙනවද? කවදාවත් බයින්නේ. සුද්ධමයි කරන්නේ. සුද්ධමයි කරන්නේ. හාමුදුරුවරුන්ට බුද්ධම බයිට් එකක් තමයි මේ අපි ඇත්තරම. රසයිද? ඔගලන්ට සැපට නිින්ද යනවද එහෙම කරාම? ඔගලන්ට සතුටුයි නම් හා හා හා. එම කරන්න එපා. නික මගේ ඉල්ලි. ඊළඟ පාර එනකොට නැත්තම් මෙතන පන්සල බලා ගන්නවා තාමදුරු කෙනෙක් නැති වෙලා තියෙන. පුළුවන් කියන එකයි මගේ කියවි. පොදුනාසලට බැරි කම කරන්නේ උනාස තරුණයි ඉගෙන ගන්නේ අරුණාසල ඉගෙනගෙන තියෙනවා රටවල් වලට ආරාජ්‍ය වෙනස යන්න ඕන නම් කියන්නේ මම යවන්නම් ඔබ වහන්සේලා මන් දන්න මිනිස්සු ඉන්න පිට රටවල් වලට හමුදුරෝ ඉල්ලන නැති වෙයි ඔබට මට මේ වෙලාවේ විදේශ රටවල් දෙකක වීසා තියෙනවා ඔගලන්ට සාමාන්‍ය යන්න තියා හිතන්නවා සමහර රටවල් එකක් කැනඩා එකක් ඉංග්‍රීස දෙකේම තියෙනවා වීසා හැබැයි මේ ලංකාවට වෙලා බණ කියනවා ඇයි ඇයි ඔබ හිතන්නේ ඇයි කියලා මේ හවුදරන්න මොලේ නැද්ද කොයිද යන්න බෑ රටකට නැද්ද යන්න දෙපාද එපා එපා ඉන්න ඉන්න ෆෑන් එකේ කප් එක දාගන්න අපි ඉන්න ඔය ඇත්තටම මට මේ පාර වස් වලට ආරාධනා කරා ඉංග්ලන්ඩ් වලින් මං කෝ බෑ ඉංග්ලන්ඩ් වලට ආවොත් මට අහුවෙන්නේ පොඩි පිරිසක් ඕගොල්ලන්ගේ සල්ලි ඕගොල්ලන්ගේ වැනිමේ වැදගත් ඉංග්ලන්ඩ් වලට ආවොත් මට හම්බෙන්නේ සීමිත පිරිසක් බණ කියන හැබැයි මම ලංකාව හිටියොත් මට මේ වස් කාලේ වස් මාස හතරේ ගොඩක් මිනිස්සුන්ට බණ කියන්න පුළුවන් ඒ නිසා තාම මගේ කට වැඩ කරනවා හිත වැඩ කරනවා තාම තරුණයි ටිකක් එනිසා මම මේ වස් කාලෙත් මෙහි ඉන්නවා. හා කිව්වා. ඔගොල්ලෝ එන්න බාපේ ඔලුවට අත හොදන්න. හාඳුරු ටික යයි. ලයිට්. නවත්තමුද? හරි. දැන් නම් ඉතින් අර වගේ මාතෘකාවක් ගැන කියන එකත් අපරාධේ වගේ. කමන්නේ කියලා දෙන්නම්. පියත් උපේක්ෂාව ඒකනේ මාත්‍රකා හැබැයි දැන් මේ කියපුවා මතක් කරන්න බෑ කියපුවා මතක් කරන්න බෑ ඒව ඔද්දට ඔළුවේ තියාගෙන යන්න උපේක්ෂාව කියන්නේ ඕනම තත්ත්වයකට මැදිහත්ව මුහුණ දීම අපි දෙන්නේ දැන් අපි ඇත්තටම ඔය සිද්ධි ඔක්කොම උපේක්ෂා සාගතයිනේ තාම ඇවිල්ලා ඔබට බණ කියනවා තාම බණ කියනවා ඔව් ඇස්සෙත මෙනවද දාඩිය දානවද ඒව මොකක්වත් හිතන්නේ අපි උපේක්ෂාව කියන්නේ මැදිහත් බව
මේක චෛතසිකයක් තියෙනවා తත්‍ර මජ්ජත්තතාවය කියලා. ඒක අභිධර්මයේ කියන එක. මේ මැදිහත් බව මිනිහෙක්ට මාන වැදගත්. මගේ පිඟුතුල්ලා එක්ස්ට්‍රීම් ලෙවල් දෙකක් තියෙනවා. එක්ස්ට්‍රීම් කියන්නේ ඕනවට වඩා සතුටු වීමයි දුක් වීමයි කියන එක. මොකද්ද දෙක? ඕනවට වඩා සතුටු වීමත් දුක් විඳීමත් කියන එක අන්ත දෙකක්. මැදිහත් බව කියන්නේ. හොඳට වචනේ තේරුම් ගන්න. මේක තේරුම් ගන්න තමයි මේ බණේ අහන්න ඕනේ. දැන් ඕගොල්ලෝ හිතන්නේ බුදු බණේ තියෙන්නේ දුක් වෙන්න කියලාද? දුක් වෙන්න එපා කියලාද? හරියට කියන්න. දුක් විඳින්නද තියෙන්නේ දුක් විඳින්න එපා කියලා තියෙන්නේ. විඳින්න කියලා තියෙනවද බුදු ආමඳුර කොයි හරි? නැහැ. දුක් විඳින්න කියලා නැහැ. ඔන්න එන්නේ අර එක එක දැන් මෙම ලෙවල්ස් තුනක්. දුක් විඳීම, මැදිහත් බව, ඕනෝට වඩා සතුටු වීම. හරිනේ? දුක් විඳීම, මැදිහත් දුක් විඳීම, මැදිහත් බව, ඕනෝට වඩා සතුටු වීම. මගේ මේ අත දිහා බලලා තේරුම් ගන්නකෝ. දුක් විඳීම කියන එක නේ. බුදුහාමුදුර දුක් විඳින්න කියලා නැහැ කොහෙවත්. හරි බුදුහාමුදුරම තමයි කිව්වේ මාන්නේ අත්ත කිලමතා නියෝගය හීනෝ ගම්මෝ අනරියෝ අනත්ත සංහිතෝ. හීනෝ නෙමෙයි අතන අනරියෝ අනත්ත සංහිතෝ. දුක් විඳිනවා කියන එක වැඩක් නැහැ. ස්වාමීන් වහන්සේලාට කිව්වේ නැහැ කන් නැතුව බොන් නැතුව එන්න දුක් විඳිලා ගස් පල්ලේ වැටිලා එහෙමම හිටහන් සොහොන්න එහෙම කිව්වේ නැහැ. බුදුහාමුදුරෝ කිව්වේ මාන්නේ මම ඔබට පාංශකූල සිවුරත් අනුදන වදාරනවා. ගහපති සිවුරත් අනුදන වදාරන ඔබ ඕනම් පාංශකූල සිවුරෙන් ඉන්න කැමති නම් ගහපති මේ ඔබ දෙන සිවුරෙන් ඉන්න. ඒ දෙකෙන් ඔබ සතුටු වෙන්න. බුදුහාමුදුර කියන්නේ අපිට දුක් වෙන්නේ. බුදුහාමුදුර කියනවා මහණෙනි ගස් යට හිටියත් කමක් නැහැ. නැත්තම් මේ සතරම් ප්‍රාසාදයේ හිටියත් කමක් නැහැ. එහෙම ඉන්න කියලා කියනවා. දැන් ඕගොල්ලෝ කැමති හාමුදුරවරු හොද්ද සැපට ඉන්නවද ලක්ෂරි ලයිෆ් එකක? දැන් හිතන්න ඕගොල්ලෝ මගේ කුටියට මං ඉන්න. එනකොට හදලා ඔය තර ටයිල් කරලා වෝලයි පොටි ගාලා ලස්සන චිත්‍ර ඇඳ මම කියද්දි බල මාව ගන්න ඕනේ ඊර්ෂ්‍යා කරන්න එපා. ඒසි දාලා සෝලා දාලා ජෙනරේටර් හයි කරලා හයිම ලක්සිරිම ලයිෆ් එකක ඉන්නවා. ඔද කිං බෙඩ් එකක් ද කිං බෙඩ්ද කියන්නේ කිං බෙඩ් එකක් දාලා ස්ප්‍රින් මෙඩ් ඕගොල්ලෝ කුටියට ඇවිල්ලා බලනවා ඇතුළට. ආවම ඔබලන්ට මොකක් කියවෙයිද? අනේ සාදු සාදු අපේ හාමුදුරුවෝ සතුටින් ඉන්නවනේ සැපෙන්. එහෙම කියවෙයිද? නෑ. ඔයගලන්ට ඕනේ අපි මෙහෙම ඉන්නවා දකින්න. ඒසි එපා කප් එක නැති එකෙන් උලන් ගහගෙන ඉන්න ඕනේ. නිකල කැමති එහෙම. මුන්දලව අනිවාර්යෙන් බයිනවා. කොහමද සැප? ඔහොම කියන්නේ. ඔහොම කිව්වේ නැත්තම් කන් දෙකම කපලා කකුලේ මහ ගන්නවා මම. කියනවාමයි. හැබැයි එනකොට මගේ කුටිය දොර නැටි ගාලා චූටි ඇඳක් තියෙනවා අඩි 7 මාරක් පළල අඩි 6ක් දිග මෙට්ටයක්වත් නෑ පැදුරක් දාලා ඔළුවට බ්ලොග් ගලක් තියන්න කොට්ට නෑ බ්ලොග් ගලක් තියන මේ වගේ කප් එකකින් විතරක් උලන් වදින එකක් තියෙනවා. දැන් හිතනවද පව් අප්පා දුක් විඳිනවා අපි ඒසි එකක්වත් හයි කරලා දෙමු කියලා? අන්න ආදුරුරු ඈ නැටි ගාපු කුටියක ඉන්නේ කියනවා. මං ඇයි මේක කියන්නේ? ප්‍රති මගේ කුටිය තාම ගාලා තින්නෙත් නැටි. නැටි ගාලා තියෙනවා. දාලා තියෙන පැදුරක් ඇඳට. හරිද? දාලා තියෙන පැදුරක්. එකෙක් ඇවිල්ලා දෙන්නෙක් කව කුටිය බලයි. අය ඇරලම් පෙන්නනවා. දැන් වැඳගෙන ඉන්නේ මම ඇයි වැඳන් ඉන්නේ? මම මේ පැත්තේ ඉන්නවා මිනිහා ඇඳට වැඳන් ඉන්නවා. මම ඇයි වැඳන්නේ? නේ සෝරි සුපුවන්සෙම ඉන්න. මම ඇයි ඇයි අල්පේච් ජීවිතේ. මම අල්පේච්. මට හිතාගන්නේ මොකද? මම මේ මන් වට දිගයි හිතුවා මම ඇඳ දෙයක් කළා තමයි මේක කිව්වේ කියලා. මම ඔයා හිතන්නේ මම මේ ඇඳට මෙට්ටයක් දාලා නැතුව පැදුරක් දාලා තියෙන්නේ ඇයි කියලාද? අල්පේච්චකමනේ.
මංකව නෑ අනේ මට උදේට බෙච්චීට් එක නවන්න කම්මැලි. ඇත්ත කතාව හරි. ඔන්න දැන් මට පොඩි හාමුදුරුවෝ ටිකක් ඉන්නවා මගේ වත් පිළිවෙත කරන. මම දැන් පොඩි හාමුදුරුවන් ටික වාක්‍යයේ ආයිසුතු දැන් පැදුරු නිදා ගන්න ඕනේ. දැන් පැදුරු නිදා ගත්තා මගේ පොඩක් අංජරි දෙනවා වයසත් යනවා. දාන්න බෙට්ට දාන්න බෙඩ්ෂීට් එකක් දාලා තියෙනවා. දැන් තියෙන මෙට්ටයක් දාලා වෙච්ච. දැන් ඕගොල්ලෝ මොකද? දැන් නම් වෙනස් වෙලා හාමුදුරුවෝනේ. ඒ ඕගොල්ලෝ කැමති අපි අහිකුණ්ඩකේ වගේ නයි පොළොංගු කරේ දාගෙන නාන් නැතුව සිවුර හඩු ගඳ දාගෙන මේ පරණ සෙරප්පු දාගෙන මේ හිල් වෙච්ච වට අතු පාවිච්චි කරගෙන ඉන්නව දකින්. මොකද්ද පිවන්නේ ඔයගොල්ලෝ ඔය කියන බුදුදහම? ඔබ අහලා තියෙනවද බුදුහාමුදුරුවන්ගේ සැවැත් නුවර ජේතවනාරාමේ වටිනාකම? ඉඩම විතරක් රන් කහවණු ලක්ෂය. ඉඩම රන් කහවරු අතුරලා ගත්තේ කියනවා. හදන්න රන් කහවණු ලක්ෂ 18ක්. රන් කහවණු ලක්ෂ 18 සමාන 18 කෝටියක් හොඳි. කාවුණු 18 කෝටියක් වේදම් කළා. 18 කෝටියක් කියවම රන් කහවණු පැත්තකට දාන්නකො රුපියල් 18 කෝටියක් කිව්වත් බලන්නකො අදට. කහවුරු කියවම කහවුරුක වටිනාකම මේ වෙනකොට පවුමක් ලක්ෂ කැරට් 24 න් නම් ලක්ෂ 2 පයිනවා. කැරට් 22 නම් 189093000 යන මේ වෙලාව. කැරට් 22ද ඔගොල්ලෝ දාන්න කාරේ 1 මොකක් හරි දාලා තියෙන එක 22 නේ 22 කැරට්ස් දැන් මටක්. ඒ වගේම 18 කෝටියක් කිව්වා. ඒක සත්මාල් ප්‍රාසාදය ප්ලෑන් එක දිව්‍ය ලෝකේ. ඕගොල්ලෝ හිටියා නම් මොනා කියයිද? කුටියට ගිහිල්ලා බුදුහාමුදුරුව වන්න සැප අපිට බුදු වෙන්න හිතෙනවා. ඒයි ඕගොල්ලෝ බුදු වෙනවා නම් බුදු වෙන්නේ මේ මහා කරුණාවෙන් නෙමෙයි මල පෙරේතකම කිව්වා. දැන් බුදුහාමුදුරුව බුදු වෙන්නේ බුද්ධෝහම් බෝධිසාමි මුත්තෝහම් මොචේ පරි තින්නෝහම් තාරිසාමි මමත් එතර වෙලා සත්‍යයත් එතර. ඕගොල්ලෝ බුදු වෙනවා නම් බුදු වෙන්නේ අපිත් බුදු වුණොත් නම් මේ වගේ සපක් විඳින්න පුළුවන් වෙයි වගේ. මොකද මේ කතාවේ තේරුම? මම මගේ පොඩි ආමුදුරන්ට කන්නේ ඇපල් දොඩම් කැලේ ඉන්නේ අම්මේ තරුණ වයසනේ කවුරුත් අපිට ගෙනල්ලා මේ ඇපල් දොඩම් මිදි පූජා කරන්නේ නැහැ. හරිද? අම තාත්ත කෙනෙක් වගේ ලොකු ආමුදුර කෙනෙක් විදියට මම කරන දේක් තමයි මම ඔබට කියන්නේ උපේක්ෂාව හොඳේ. කරන දෙයක් තමයි මම මට බන කියලා පිළිකරක් හරි මොකක් හරි අම්මුලොත් මට පළතුරු වට්ටියක් අම්මුලොත් මම යනකම ෆුට්සිටිය කීල්සකින් හරි බහැලා පළතුරු ටිකක් ආමුදුරුවෝ කියන 30කට කෑම ගෙනියනවා කියන්නේ හිතන්නකො ටිප ටිප ගෙනිච්චත් පැකට් 30ක් ගෙනියන්න ඕනේ. ටිප ටිප පැකට් 30යි මයිලෝ පැකට් 30යි මැගි පැකට් 30යි මේ කියන්නේ ඇපල් ගෙඩි 30යි මිදි ගෙඩි ග්‍රෑම් 100 කුයි මුරුක්කු 30 දෙනාටයි අරගෙන යනකොට ෆුට්සිටිය අය බල්ලෝ මං කියනවා මේ දැන් හිතනවා දන්නේ අපි මේ මං කියනවා මේ මගේ පොඩි හාමුදුරන්ට කන්නගේ අර තිලංක මල්ලිගෙන් ඇහුවලු එක දවසක් මේ මල්ලිගෙන් එයානි බිලගෙව අපිවත් මහාන කරගන්න බැයි දන්නේ නෑ එවත් නිගන්ත જાතියක් නම් හරි පේද එහෙම දුක් විඳින්න කියලා බුදුහාමුදුරුවෝ කියලා නෑ කොහෙවත් පූර්වාරාමයේ විශාකාවට හද දන්නවනේ කහවණු ලක්ෂයක් වෙන්නේ පාපිෂ දාන ඉඩක් තිබ්බේ නැහැ කියන. ඒ ඕගොල්ලෝ හිතන් ඉන්නවා අපි මේ ඉන්න දුකක් විඳින්න ඕනි අර CHR එකේ ආපු එක එන අනේ ත්‍රිවිල් එක 202 ත්‍රිවිල් එක ඇවිල්ලා තල්ලු කරගෙන ආවනම් පුදුම අල්පේච්ඡකමන්නේ තියෙන. බෙන්ස් එක වගේ ආවනම් 3-4 දෙනෙක්ගේ 50ක් යනවා අපේ ස්වාමීන් වහන්සේ. හූල්ලලා කොහොමද හඳුනන්නේ කාර් එක? කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ මට දුක් විඳින්න කියලා කියලත් නැහැ ඔබට දුක් විඳින්න කියලත් නැහැ මතක තියාගන්න බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ දුක් විඳින්න තියෙනවා නම් මම මේ වෙලාවේ සිවුරු ගලවලා ගෙදර යනවා පාට මේ දුක් විඳින්න ඕනේ නැහැ පින්ගනි මම සැපට හැදිච්ච එකේ කොහොමත් ගිහිකා කාලා බීලා තුන් වේල නැද්ද හතර වේ පස් වේලක් ගෙදර කාලා චූම්පං කාර්යාලයේ උත් බනිස්සයක් හරි කාපු මිනිස්සු අපි ආව් මතක තියාගන්න ඔගොල්ලෝ කොල්ලු පිටියේනේ එතන නම් මං කියනවා වැල්ලවත්තෙන් දෙහිවලෙන් විකිනෙන අන්නාසි කෑලේ රසේ ඉඳන් ගෝල් ෆේස් එකේ විකිනෙන ඉස්ස වැඩේක දක්වා රහ හඳුනනවා අපි. ඔගොල්ලෝ වගේම දුක් විඳින්න මහනුනේ නැහැ. දුක් විඳින්නෙත් නැහැ හරිද? මැටි කුටි එනසනේ මැටි ගාලා තියෙන්නේ.
ලේසි අනුරාධපුරේ රස්නේ මැටි ගාවාම ගොඩක් රස්නේ ඇතුළට උනන්නේ හොඳ කූල් එකක් තියෙනවා මගේ කුටි ඇතුළේ විතරම. ඒකට මැටි ගෑ. මේන්ටේන් නඩු ඉතින්ත ගන්න ඕනේ, පොටි ගන්න ඕනේ, මැටි වාඩේ දාත්තේ. හරි ලස්සන ඉෆෙක්ට් එකක් තියෙනවා. අවුට්පුට් එක හරි ලස්සනයි ඉෆෙක්ට් එක. කුටිය දැක්කම ආසෙයි. යටට ස්ටයිල් අල්ලගෙන අතර මට මගේ පොළව ටයිල් වලට වඩා සිමෙන්ති මැද පොළවට මම කැමති. ඒ නිසා කොළපාටින් සිමෙන්ති මැද්දේ. ඒ නිසා මගේ පොළවේ ටයිල් නැත්තේ අල්පෙච්චකමක් නෙමෙයි. මගේ පහසුවට. මම මුල් කාලේ පැදුරේ නිදාගත්තේ අල්පෙච්ච නෙමෙයි. ඒ අල්පෙච්ච කියන්නේ වෙන කතාවක් මං කියලා දෙන්න. මට ඇත්තටම උදේට නැගිට්ටාම මගේ ඇඳ ලස්සනට තියෙන්න ඕනේ. මට හැමදාම බෙඩ්ෂීට් එක නවන්න කම්මැලි. ඒව හින ලොකුයි නේ අප්පා. ඒ කොනල් ලද්දි මේ කොන යනවා. මේ කොනල් ලද්දි ඒ කොන යනවා. අතහැරලා දැම්ම වැඩි ගත්ත මැදුර. දැන් ඔබ මොකද කියන්නේ? දුක් විඳින්නේ කියලා නේ? විඳින්නෙත් නේ. විඳින්නෙත් නේ. මම ඉස්සරම සෙරප්පු දැම්මේ නේ. පරණ ෆෝන් එකක් පාවිච්චි කරේ 1100 වගේ මේ බැටරියට සෙරෝ ටේප් එකක් එහෙම ගහලා. හැබැයි මම මේ කබුදාමුදුරන්ගේ දර්ශනේ තේරුම් ගත්තට පස්සේ තාත්තේ මම දැන් සෙරප්පු දෙකක් දානවා. මම පාවිච්චි කරනවා මට හොඳ වැඩ කරන්න පුළුවන් ෆෝන් එකක්. මොකද හුල්ලනවා. ඕගොල්ලෝ හුල්ලනවා. ආන්න Apple ෆෝන් එකක් තියෙන්නේ. හුල්ලන්න එපා එකක් ගන්න. කඩේ ඕන තරම් තියෙන්නේ. ඔගොල්ලෝ දැක්කේ නැද්ද පහුගිය කාලේ මම උඩ තියාගත්ත අපේ මේ සමාජයේ මේ ෆෝන් එකේ ලෝගෝ එක දැකලා. එහෙම එකක් නෑ. අපි යෝගට් කප් වලට ලනු දාලා කතා කරන්න ඕනේ. අර ඉස්කෝලේ කාලේ යහපන්තියේ කතා කරේ. ඇහෙනවද ඇහෙනවද ඕවර් ඕවර් කියලා. එහෙමද අපි දායකයන්ට කෝල් කරන්න ඕනේ? අපි දැන් ටෙලි WhatsApp වගේ පාවිච්චි කරන්න බුලා ෆෝන් එකක් පාවිච්චි කරන්න නැතුව පෝස්ට් කාඩ් එකේද බණ එකට ආරාධනා කරන්න. බලන්න මේ අම්මලා අපි බණ එකක ආරාධනා කරපු අම්මලා තුස ඉන්නවද? ආරාධනා කරේ කවුද බණ? ආ. බලන්න කොච්චර අම්මගේ මට කෝල් එකක් විතරයි දුන්නේ. නැත්තම් අම්මට තඹුත්තේ ගම එන්න උනා නම් අලි ගහලා, අලි පන්නලා, අම්මා වැටි ඉස්පිරිතාලේ ගිහලා බණ කියන්න වෙන්නේ නැහැ. පෙට්‍රල් පිච්චිලා පොලිසියෙන් දඩකොල ලියලා. කෝල් එකක් දුන්නා ආවුදනේ බණට එන්න පුළුවන් දෙන්න. වෙලාව කියන්නේ දිනේ කියන්න. ලේසි නැද්ද? ඒකට හුල්ලන්නේ කවුරු? දුක් නින කියලා නේ වර්ධව ගන්නවා. ඕනවට වඩා සැප විඳින්න දෙහෙනම් නෑ. ඕනවට වඩා සැප විඳින්න යන්න ඇත්තටම අපිට බෑනේ. ඇත්තටම අපිට බෑ පින්වත්. නේ අපි එහෙම ඕනවට වඩා සැප විඳින්න යන මිනිස්සුත් නෙමෙයි. එකේ උදාහරණයක් සංගීතයක් තියෙනවා. අවිනම් බලන්න කියලා නටලෙන්න වගේ උමනා නැහැ අපිට. බීච් පාටි එකක් තියෙනවා. ඕගොල්ලෝ නෑ යනවනේ ගෝල් ෆේස් එකේ සංගීතයක් තිබුත් මුළු ඔක්කොම එහෙම. අරේ මේ තිබුත් ඕන දෙයකට ඕගොල්ලෝ යනවා. අපි එන්නේ නිදහස් පෙරඩ් බලන්න. මැට් බලන්න යන්නේ අපි. දැන් ඕගොල්ලෝ නෑ යනවා. ඕගොල්ලෝ යන්න පුළුවන් ෆයිනල්. අපි එහෙම මේ එක්ස්ට්‍රීම් ගිහිල්ලා ඒවා ඕනට වඩා විඳින්න යන්නේ නැහැ පේපල්. අපිට එහෙම යන්න බෑ. අපිට පුළුවන් ද ගිහිල්ලා මූදක වැහැලා නා. ඕගොල්ලෝ ෆොටෝ ගහලා දායි Facebook එකට ගන්න ධම්මිජාවුදුරු මූ දෙ ගන්න සැපක් කිය. නාන්න ගියේ. පුතා කියන්නේ චූටි දු මංගාව ඉන්න බලු පැටියේ Golden Retriever කෙනෙක් කොදි. මේ මම ෆොටෝ එකක් මේ පහුගිය දවසක Facebook එකට දා. හවුදුරුවන්ගේ ඉන්න බල්ලා. මොකද ඔගොල්ලෝ කියන අපිට ඔගොල්ලෝ පූජා කරන වල් බල්ලෝ ටික විතරක් හදන්න කියලා. පුදුම දේවල්නේ hina yanawath ne adda thama yaha ganne okkolama welawa athi iwaraida le taw chuta kiyanna ola lajjawukuth ne ne oye wenun ahagena inna idi ona tarama bayinna pahandura apita mokoo kiyala ehema me sapa haamuduru kinette ehema onota wada sapa oyagena gilla karanne ape ek seemawak dena e seemawa api indone udaharanayak dan me මේ ජූස් එක බලන්නකෝ. මේක මික්ස් ෆෘට් එකක් නේ. මට මේක වළඳන්න බෑ. උදාහරණයක් හරි. වළඳන්නේ නැහැ මම. මට ඕනේ නැහැ. අපි අපේ සීමාව පවත්තන් ඉන්නේ. මේක මික්ස් ෆෘට් එකක්. ඒ නිසා මේකේ අන්නාසි වගේ දේවල් තියෙනවා. ඒවා මහා පළවල් දාන වළඳන්නේ. සීමාව පයින් නැහැ.
මට මේ වෙලා වතුර තිබහාවත් මම මේ බණ කියවරනකම් වතුර එක තිබොන්නේ නෑ. මම කැමති නෑ මේ බණේක මැද්දට ඩිස්ට්‍රැක්ට් වෙනවට මොකකින්වත්. අපි මොනවට වඩා ඒව දෙන්නේ. එහෙනම් කොහොමද හාමුදුරුවනි මොකද මැදිහත්ව වාසය කරනවා කියන්නේ පිගද්දි? ඇති දේවල් වලටත් නැති දේවල් වලටත් ඇති වෙන දේවල් වලටත් නැති වෙන දේවල් වලටත් උපේක්ෂාවෙන් මුණදී. උදාහරණයක් ඇත්තටම. ඔගලින් නේද ඔයගොල්ලෝ මට පාවඩෙලලා ධර්මාසන පනෝලා මේ මල් දාලා ලස්සනට තියෙනවනේ. මේ වාට මට ඕනවට වඩා සතුටක් ඇති වෙ කරගන්නෙත් නෑ මම. මොකද සමහරවිට ඊළඟ වන්නේකට යද්දී ඒකේ පාවඩක් නැති වෙන්න පුළුවන්, මුතුකුඩක් නැති වෙන්න පුළුවන්, මලුත් නැති වෙන්න පුළුවන්, මෙච්චර ලොකු ධර්මාසන නැතුව ප්ලාස්ටික් පුටුවක් තියෙන්නත් පුළුවන්. මේකට සතුටුනොත් මට අරකෙදි මොකක් වෙයිද? ආ අරකිනම් තිබ්බා මේකේනම් නෑනේ කියලා දුක් විඳින්න. කට්ටිය 1000ක් විතර බණහන් ආව කියලා මම බණ කියලා තියෙනවා 50000කටත් පාව බණ කියලා තියෙනවා. 50000ක් විතර මිනිස්සු ගෙනල්ලා ඒත් බණ කියලා තියෙනවා. රුවන් වෙදි මාසයේ පිරෙන්න මිනිස්සු ගෙනල්ලා බණ කියලා තියෙනවා. ඒ වගේම මම 3-4 දිනකටත් බණ කියලා තියෙනවා. 1050000ක් ආව කියලා මගේ බණ වලට වෙනසක් වෙන්නේ නැහැ. 3-4 දිනක් ආව කියලා මට දුකක් ඇති වෙන්නේ නැහැ. ඒ තමයි මැදිහත් බව. තේරුණාද? සම මගේ පිංගුතුන්ටත් ඔන්නෝයි මැදිහත් භාවය කියන එක හරි වටිනවා. දුක් විඳින්න එපා. හොඳට කාලෙ බිල ඇඳලා පැලඳලා ඉන්න. හරිද? සපයි කියලා ඕනවට වඩා දේවල් හොඳට ජී හොඳ ෆෝන් එකක් ගන්න, හොඳ කාර් එකක් ගන්න, හොඳ ගෙයක් හදාගන්න, හොඳට ස්විම් පූල් එකක් හදාගන්න, රස්නේ වතුර ටිකක් දාගන්න, AC එකක් දාගන්න සැපට ඉන්න. අයිකුන්ටක වගේ ඉන්න ඕනේ නැහැ. නොකල ඕගලන්ගේ මේ රත්තරම් මාල මුදු අපිට පූජ කරන්න එන්න එපා. ඒවා ඕගොල්ලෝ තියාගන්න. ඒ අපිට දෙන්නවම ඔගොල්ල මට එපේදී ඇත්තට මේ අපේ අක්කලා දන්නවා මට එහෙම දෙන්න ඇවිල්ලා දිනු ඉඩම් කඩම් ඔප්පු මං කියන්නේ මේ මට දැන් ආරණ්‍යයක් තියෙනවනේ ඔය ඉඩම ඔයා තියාගන්න ඔයා අසනීපයක් මේ ඔයාට අසනීපයක් වුණොත් ඔයාට බ්ලඩක් දුවක් හැදුනොත් ඔයා කොහොමද බෙහෙත් ටික ගන්න අපි මේ මිනිසුන්ගෙන් අහලා ඒවා සමහරකව දීලා යවලා තියෙනවා හරි මට මතකයි මම ওই ලස්සන ගම ගියාට පස්සේ මේ මල්ලිගේ ගම ඒ මිනිස්සු හැම අස්වැන්නකෙදිම ඉස්සර මේ දීගෝණියකුත් පන්සලට ගෙනල්ලා දෙනවා. මං ගියාට පස්සේ මං එක නැවතුවා. මං කිව්වා මේ මාසේ දවස් 30ම කන්න දීලා වීගෝණිත් අපිට දෙන්න ඕනේ නැහැ. වීගෝණිය ඔයගොල්ලෝ තියාගන්න. දවස් 30 කන්න දුන්නාම ඇති. මදිද? ඇති අපි හැම ඔනොට වඩා යන්නේ. මගේ පින්වතුරු සැපට ජීවත් වෙන්න. හැබැයි හොඳට මතක තියාගන්න දේවල් කියන ඒවා ඇති වෙනව නැති වෙනව එනිසා ඇති වෙන වෙලාවටත් ඕනවට වඩා සතුටු වෙන්න යන්න එපා. ඒ දේවල් ගැන උපේක්ෂාවෙන් ජීවත් වෙන්න. නැති වෙන වෙලාවට එතකොට කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. තේරුණාද කියපු එක? ඔන්න අහගන්න කරන්න හැටි. උදාහරණයක් ඕගොල්ලන්ගේ පුතා ගන්න. හොඳ පුතෙක් ඉන්නවා නම් කොල්ලෙක්. අපි කියනවා නිකම් අම්මට පුතෙක් කියන්නේ රජෙක් වගේ කියලා. එහෙම කියනවානේ. අර සින්දුවකත් කියලා තියෙන අම්මා කෙනෙක් තමන්ගේ පුතා විල සිරිපාදේ වන්දවන්න හිස ඔලියල් වැඳලා සිරිමා බෝසාමිනි මම පිරිමි පුතෙක් වැදුවා නේ එහෙමනි කියන්නේ පිරිමි පුතෙක් වටිනවනේ අම්මෙක්ට හරි හරි දුවලත් වටිනවා රවන්න ඕනේ අම්මේ නිකන් කිය දැන් දුවලට ආයි සින්දුවක් කියන්න බෑනේ ඒ දුවල වටින්නේ නැද්ද ඒ සින්දුව චంద్ర මණ්ඩලයේ සැතපුණු පුංචි සාවිය ඔය ලීලදී දුවලත් වටිනවා තාත්තට දුවෝ පේන්නේ අපි කියන්නේ හඳේ ඉන්න හාවා කියලා හඳේ හාවා තාත්තට පේන්නේ හඳේ හාවා දිහා බලම හාවියක් වගේ කාට උපමා වෙනවද දුවට උපමා වෙනවා ඒ කියන්නේ දියණියක් නැති නිවස හරියට මල් ගහක් නැති මිදුල වගේ අප්පා මෙහෙම වුණා කෙල්ල ටික කියන්නේ හම්දුනේ බණ තව පැයක් අපි අහන් ඉන්න හරි පුතා කියලා ගමුක අපි උපමාවට දුවව පුතා දැන් අම්මා කෙනෙක් තමන්ගේ පුතා කියන්නේ යාට සම්පතක් නේ එකම සම්පතක් ආදරෙන් හදන්නේ ආදරෙන් රකින්නේ ආදරෙන් ඉස්කෝල ඔය පුතා අවුරුද්ද ආසේදී විතර බෙල්ල වල දාගෙන ගෙදර පාල්කේක එළියා මැරෙනවා අම්මට මොකද වෙන්නේ අම්මට පිස්සු හැදෙන්නේ නැති ටික විතරයි
අම්මට ඒක පේනවා, මතක් වෙනවා, අඬනවා. අයියෝ පේන්නේ. මම මේ කියන්නේ ඔන්න බලාගන්න, උපේක්ෂාව ඇති කරගත්තාම වෙන දේව. ඔගොල්ලෝ හිතනකො මම ඔගලන්ගේ පුතා කියලා. මම ඉපදුනේ මගේ කර්මය, මම ජීවත් වෙන්නේ මගේ කර්මානුරූපීව, මගේ කර්මය ආයුෂ ඉවර වෙනකොට මම මැරෙනවා. ඔගලන්ට පුළුවන් දෙයකට අත දාන්න පුළුවන්ද බැරිද? අන්න ඒක දැනගෙන ජීවත් වෙන්න. එතකොට මං වගේ පුතෙක් ඔගලන්ට ලැබුණොත් ආදරෙන් හදාගෙන ඉබල කරලා ඇති දැඩි කරලා දස මාසයක් කුරේ තියාගෙන කරේ තියාගෙන හදලා හරි මැරිච්ච දවසක පෙට්ටිය වහලා බල දාන්න පුළුවන් හිතක් ඔගලන්ට තියෙයි. මොකක්ද තියෙන නිසා? ඕගලන් පුතාගෙන තියෙනවා මැදිහත් භාවය. දැන් තියෙනවද පුතා දුවගෙන මැදිහත් භාවය? නෑ නේ. මෙන්න මේක හරි වටිනවා මේකදී. පුතාගෙන වගේම ගෙදර ගැන, වාහන ගැන, ඉඩම් කඩම් ගැන, Tamante තියෙන හැම සපසම්පත්තියක්ම ගැන, ස්වාමියා ගැන, භාර්යාව ගැන, මෙන්න මේ මධ්‍යස්ථ භාවයට ඔබ ඔබේ හිත දියුණු කරගත්තොත් ඔබට පුළුවන් යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේබි අසම්පකම්පිය. හරියට ගල් තැමක් හිටව, ඉන්ද්‍රකීලයක් හිටව වගේ කොයි පැත්තෙන් ගුලන් ආවත් මෙන්න මේ ගස් වගේ වැදින්නේ නැතුව ඉන්ද්‍රකීලයක් වගේ ඉන්න පුළුවන්. අපි කියන්නේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. ලෝක ධර්මයන්ගෙන් පහස්නා ලදුව, ලෝක ධර්ම, ලෝක ධර්ම, පුතා මැරෙනවා ලෝක ධර්මයක්, පුතා ලෙඩ වෙනවා ලෝක ධර්මයක්, පුතාට පිළිකා හැදෙනවා ලෝක ධර්මයක්, පුත්තු අසනීප වෙනවා ලෝක ධර්මයක්, පුත්තු මෙල්ලවල දාව ලෝක ධර්මතාව අපිට නවත්තන්න බෑ. ඒ වෙන්නේ ලෝක ධර්මයක් මම පහස්නා ලදුව චිත්තං යස්සන කම්පති. සිත කම්පා වෙන්නේ නැත්තම් අන්න එකට කියනවා මැදිහත් භාවය කියලා. ඔගලන්ට නෑ මේක. මේක හදන්න ඕන. මේක හදන්න ඕන. ඔගලන්ට වෙන්නේ ඇත්තටම ෆෝන් එක වැටුණොත්, කාර් එක කොයි හරි වැදුණොත් තපුව හිරුණා වගේ අයියෝ නිින්ද යන්නේ. කොල්ල බයික් වලට එහෙම ආදරේ තරම්. අර හුලං ගහලා මේ වාහන කප් එක මොකද කියලා කියන්නේ චුටි පුතා. ඒකටත් දැන් අර ජෙට් රොකට් බෝල් අර මේව දාලා ඒක බලන් ඉන්න. ඒක නැති වුණත් දුකයි. බයිසිකලෙ, ගෝ කාට් එක, පොඩි කාලේ වදිරි මොන තරම් අම්මලා මේවට ආදරේ දී මේ ගෙවල් වල මිනිස්සු ගෙදර දොර යාන වාහන ඉඩම් කඩ මේවට කොච්චර මිනිස්සු පොර කනවද? තමන්ගේ දෙයක් ගිනි ගත්තොත් අයියෝ අපේ ඔක්කොම නැති වුණා කියලා කොච්චර අඬනවද? තමන්ට පිළිකාව, තමන්ගේ පුතාට පිළිකාවක් ඉදිරියේ මිනිස්සු කොච්චර වැටෙනවද? කෝපේක්ෂා. උපේක්ෂාවද? පින් මේ ජීවිතවල හැටි එකයි. මේ ජීවිත කාටවත් ස්ථීරව මේ විදිහට තියෙයි කියලා කියන්න බෑ. අද මම කොල්ලු පිටියේ විහාරස්ථානයක බණ කියනවා, හෙට මම පිළිකාර වලේ වෙන්න පුළුවන්. මේ බණේ ඉවර කරලා යන ගමන් මගේ වාහනේ හැප්පුණොත් මගේ කතාව එතනින් ඉවර වෙන්න පුළුවන්. බොහෝ විට මාව ඔයගලන්ට හෙට උදේට හම්බ වෙන්නේ ICU එකක. තා සතියක් සීයේ නැහැ කියලා නිවුස් එකක් එයි. කකුල කැපුවා කියලා නිවුස් එකක් එයි. බෙල්ල ගාවින් කන ගාවින් කැපුණ ඇස් දෙක අඳ වුණා කියලා නිවුස් එකක් එයි. අද මේ බණේක කියලා ඉවර වෙන ජන ගමන් මම හැප්පුණොත් හෙට සමහරකට ඔයගලන්ට මගේ මිනිහා බලන්න කොහේට හරි එන්න වෙයි. මේක තමයි ජීවිතය යථාර්ථය. ඒව මේ හාමුදුරුවරු සුදුයි කළුයි ප්‍රසිද්ධයි ප්‍රසිද්ධ නැහැ දුව පුතා කියලා වෙනසක් නැහැ. සුදු වේවා කළු වේවා හීන වේවා ප්‍රණීත වේවා උසස් වේවා පහත් වේවා ළඟ ඉන්න වේවා දුර ඉන්න වේවා ඕලාරික වේවා සුකුම වේවා හොඳ වේවා නරක වේවා සිල්වත් වේවා දුසිල්වත් වේවා හැමෝටම මේ ජීවිතය උරුමයි. එනිසා ඔගොල්ලෝ මේකට හිත හදාගත යුතුමයි. මෙන්න මේකටයි බුදුබණ තියෙන්නේ. නැතු මේ පන්සලේ ඉන්න හාමුදුරුවෝ ටික යනකම් කේලංකේකේ රටවටේ ඇවිදින්න නෙමෙයි බුදුබණ තියෙන්නේ. බුදුබණ තියෙන්නේ මේකට. හැබැයි කරුමේ කියන්නේ මගේ පින්වතුන් තාම බුද්ධ ශාසනයෙන් හදාගෙන නැත්තේ හිත විතරයි. ඕගොල්ලෝ පන්සල් එන්නේ හිත හදාගන්න නෙමෙයි, හිත කැඩුනහම ඒකට පිළියමක් දාගන්න. ආන්දුරුනි බලන්නකො පුතාට කැන්සර් එකක් නේ. අපි ඒක තමයි ජීවිතය යථාර්ථය. අනේ ආන්දුරුනි මොකක් හරි කරලා දෙන්න. අනේ ආන්දුරුනි අපේ පුතාට ඉස්කෝලේක් පුළුවන් නම් හොයලා දෙන්න. අර ඒ වගේ දේවල් වලට තමයි දැන් ඕගොල්ලෝ හාමුදුරුවෝ ඇසුරු කරන්නේ. අනේ හවුදුරනේ කොහොම හරි අපේ පුතාගේ හිත හදලා දෙන්න. යාමේ වැරදි සම්බන්ධයක් පටන් අරගෙනනේ. ඔගොල්ලෝ හිත හදාගන්නේ නැහැ. බුදුදහම තියෙන ඕගලන්ට හිත හදාගන්න. නම කියන්නේ එක්කන් එන්න අපි හදලා දෙන්න. ඒ කැලලත් අපි සංස්කෘතමය වශයෙන් කරනවා. ඔබේ පුතාට ස්කෝලයක් හොයාගන්න අමාරුයි නෝ.
ඔබට කටක් එකක් නැත්තම් අපි ගාවටෙන් අපි කටක් න ස්කුල් හයාගන්න පුළුවන් මේ කියන්නේ අපි ප්‍රසීඩියක බලන්නම් කාටරි දන්න කෙනෙක් කතා කරලා බලන්න කොහොමද මේ ළමයාට ස්කෝලයක් හොයලා දෙන්නේ නීත්‍යානුකූලව කියලා මොනාරි අපි උදව්වක් කරලා දැන් හෙට ඉඳන් මට කෝල්ලේ ඉද දන්නේ අපි පුතාටත් ස්කෝලයක් දෙන්න බෑ දාමුදුරු මම අධ්‍යාපනයම තියෙනවා අර මම එක බණකට කියලා මගේ පොඩි මෑණිකේ පොඩි ආමුදුරු කෙනෙක්ගේ ඔළුව කැක්කමක් හොඳ කරා වෙදෙක් ගාවින් කියලා පවෝ දෙන්න මට කෝල් එනවා. අර වෙදා කොහෙද ඉන්නේ ආමුදුරු? ඒ බණේකේ කිව්වේ හිත හදාගන්න. මේකට ඇහිලා තියෙන්නේ වෙදාගෙන විතරමයි. අර වෙදා කොහෙද ඉන්නේ ආමුදුරු? බුදුබණ තියෙන හිත හදාගන්න. ඇති නැති වෙන දේවල් වලට හිත හදාගන්න. අරවට එන්න අපි ගාවට අපි උදව් කරන්නම් ඔබට අනිවාර්යෙන් අපි උදව් කරනවා හරිද අපි එම සම්පූර්ණ කාලය අයින් කරලා තියෙන ඔයගොල්ලෝ වෙනුවෙන් අපේ ජීවිතේ ඕලෙන්න ඕන වෙලාවක 2ද රෑ 3ද 4ද 5ද කිසි ප්‍රශ්න මම කියලා තියෙන්නේ ඕගොල්ලෝ කාට හරි බෙල්ල වැද දාගන්න හිතුනොත් මට කෝල් එකක් ගහන්න ලණුවක් ගෙනල්ල දෙන්නද මම උදව් කරන්න ජීවිතය ආපහු නැගිටි ඕගොල්ලෝ කාට හරි හිතුනොත් දැන් මට ජීවත් වෙලා හිතේ ඇති දැන් මට බෙල්ල වැද දාගන්න හිතලා තියෙන්නේ කියලා ඔගලෙන් මං ගාවට මගේ ආරණ සේනාස වෙනවත්තගෙන හරි මගලන් හිත හදලා දෙන්න. හැබැයි දැන් මේ කාලා මේ 65ක් 75ක් වෙච්ච අම්මලා අපිටත් ජීවත් වෙන්න බැරි වෙයිද තව 20ක් විතර කියලා එන්න බයව ලෝක ධර්ම. ඒව නවත්තන්න අපිට බෑ. ඒවට හිත හදාගන්න. හැබැයි පියවනි මතක තියාගන්න. ඔන්න ඕකයි මට කියන්නේ. හිත හදාගත්තොත් හරි. දැන් මං කියලා දෙන්න හදන්නේ කොහොමද හිත හදාගන්නේ කියලා. කල්පනා කරන්න තියෙනවා කරුණ ඔගොල්ලෝ ඔගොල්ලෝ පිළිපදින්න ඕනේ කරුණු පහයි මම මේ කියන එකට තැනට එන්න. කීයද කරුණු? කරුණු පහක් පිළිපැද්දත් ඔයගලන්ට එන්න පුළුවන්. වෙලා වැඩිද? වෙන දවසක් කියන්නද මේක? හා? දැන් බඩගිනීද? අපිට සිල්ලා කියන කෙනා දැන් හිටපල්ලා වහන්නාවිසුන් දොරවල් ධර්මශාලා පන්සලේ ගේට් උඩ දාන්න ඉන්නේ. අද එකරෑ පන්සලේ කරුණු පහයි එකක් තමයි අපි එකට කියනවා මේ පාලි වචනේ සත්ත මජ්ජත්තතාවය නැත්නම් සත්වයාගේ මධ්‍යස්ත භාවය කල්පනා කරන්න කියලා. ඒ කියන්නේ අපි කියන්නේ ඔන්න කල්පනා කරන්න තියෙන එක කරුණක්. එක් මේක දෙකක් තියෙනවා ඒ නිසා දෙකම කියන්න. එකක් තමයි සෑම සත්වයකටම කර්මය කියන එක අදාළව තියෙන බව. දෙකක් තමයි සත්ව පුද්ගල ශූන්‍ය නාම රූප ධර්ම දෙකක් විතරක් පවතින බව. මේ දෙකම එකයි. එකට දාන්න. ඒ කියන්නේ උදාහරණයක් මම බෙල්ල වල දාගෙන මැරෙනවා. ඔයගලන්ට සරලවම හිතන්න තියෙන්නේ මොකද්ද? හාමුදුරුවෝ ගෙනාපු කර්මය ඉවරනේ නේද? අද යනකොට මාව හැප්පෙනවා. ලොකු හාමුදුරුවෝ හෙට කියනවා බලන්නකො එදා ධම්ම විජේ අපේ බණේකට ඇවිල්ලා යන ගමන් හැප්පිලා අපවත් උනානි කියලා. ඕගොල්ලෝ නෑ කියන්න එපා. හාමුදුරුවනේ උන්වහන්සේගේ කර්මය ඉවර වෙන්නේ නැති නේ. අපි නිකන් හූස් පූස් ගාලා වැඩක් නෑ. උන්වහන්සේ යම් ආශයක් ගේන්නේ නැති ඒ ආශය ඉවර වෙන්නේ. එච්චරයි. දවගුළු හැන්නේ කුණුනේ ඒව ඔය හිතාදා ඒ නිසා ඔන්න YouTube කාරයෝ දානවා ධම්මවිද්‍ය හාමුදුරන්ගේ මිනි එළියට ගද්දි තිබ්බේ මෙහෙමයි කරේ තිබ්බා වෙඩිනවා දින සූරයා ඉතික කාලෙකින් එනවා ඒ සූරේ මතුරුපු ගෙනත් නෑ මයි කරේ නෑ හොඳේ බලන්නේ නෑ ධම්මවිද්‍ය හාමුදුරන්ගේ සිරුරෙන් මතු වුණු අබිරහස් දේ ඔන්න ඔක්කොම ඉවරයි දැන් උස්සගෙන යනවා මිනිය. මැරිලත් ඉන්න දෙන්නේ නැති જાතියක් මේ. වැරදිලාවත් අකුණක් ගහලා මැරුණොත් මම. මොකක් ගහලාද? ගහලා මැරෙන්න බැයිද? පුළුවන්ද බැරිද? අකුණු ගහනකොට එළියටවත් වදිනවා හාමුදුර කෙනෙක් කියලා නෑ ඔළුව මැද්දටම වදිනවා. ඕගොල්ලෝ මොනා කියයිද? උන්නාසිකේ කර්ම. එහෙන හෙන ගහලා මලේ කියයි. එහෙම කියයි. හෙන ගහලා මැරුණේ උන්වහන්සේ කියයි. ඕගලන්ට මතක් වෙන්නේ කර්ම ඉවර ඇති ඒ නිසා මැරුණ ඇති. ඒ මොකක්ද? අන්න මැද මතක තියාගන්න ඔබේ පුතාට ඔබේ දුවට ඔබට අම්මේ බුදුහාමුදුරුවෝ කියලා දෙන ඔබේ පුතාට දුවට අවවාද කරන්න. හැදෙන්නේ නැත්තම් අපි දුවට දුව අනවශ්‍ය සම්බන්ධතාවයක් හදන්න වෙනවා. අපි කියනවා චූටි දුව ඔක නරකයි. ඕකෙන් වහට අගතියක් වෙයි. වහට අයහපතක් වෙයි.
හැදෙන්නෙම නැත්තම් බුදුහාමුදුරුව කියනවා හිතන්න කියලා මෙන්න මෙහෙම. මේ වචනේ මතක තියාගන්න. කම්මං දල්හං කින්ති කරෝමි. දුවගේ කර්මය ලොකුයි. ඒකිට සමාරක්කඩ කර්මයේ ලීලා තියෙන මූත් එක ගිහිල්ලා දුක් විඳින්න වෙන්නේ නැති. මා කුමක් කරන්නද? කතා කියලා නිකන් ඉන්න. අන්න එහෙමයි මැදිහත් බා. නැත්තම් අම්මා කරේ අතද බලන්නකෝ ඉතින් මේ ළම මේ ළමයා අයියෝ කරගත් අපරාධයක් කියලා අම්මා ලෙඩ වෙනවා දුවට කලින්. සමහර ළමයින්ට දරුවන්ට ළමයි නැහැ. ළමයි අපේ සමාජෙ කොච්චර කුහකයිද කියලා. සමහරු ළමයි හදන්නේ. ඒක මිනිස්සුන්ගේ අයිතියක්. මම ළමයෙක් හදන්නේ නැත්තම් ඒක මගේ අයිතියක්. හැබැයි ළමයි නැතුව ලොකු වුණොත් තාම ළමයි නැද්ද? මොකෝ හරන් හදාගන්නද? ඕනි කියලා අවුරුද්දෙන් අවුරුද්දට හදාද දෙන්න ඕනේ ඔය අහනුන්ට. ඕන්න නම දෙන්න එකෙක් හදලා දෙන්න. හැම අවුරුද්දටම එන්න. බලු පෙටව විකුණනවා වගේ කොළු පෙටව කෙලි පෙටව විකුණනවා 25000. නෑ ඕනේ නිසා ඉල්ලන මැත්තේ. නෑ ළමයි ඕන්නම් හදන්න පුළුවන් මට කරදරයි මං ඕන්නම් හදලා ඔයාට දෙන්න. කැමතිද කියලා අහන්න. හා කිව්වොත් මං කියලා දෙන්න ඊට පස්සේ කරන්න ඕනේ වැඩි. මොකටද අපිට අනුන්ගේ? හරි කාටද ළමෙක් නෑ. අපි නැන්දම්ම හිතා නැන්දම්ම දැන් බයිනෝ බන්ද ගෑනි. මේ කොල්ලත් ඉවරයි. කොල්ලත් තෝ බැන්ද මම කියද්දි ළමෙක්වත් නෑ අපිට. එහෙම නෑ අම්මා තාත්තා එච්චර නරක වෙන්න එපා. මිනිස්සුන්ට කර්ම තියෙනවා සංසාරේ කරගත්ත. සමහරුන්ට ළමයි හැදෙන්න සමහරුන්ට නෑ. සමහරු කැමැත්තෙන් හදන්නේ සමහරුන්ට ඇත්තටම හද. එහෙම තමයි ජීවිතවල හැටි. අයි අපි එකට hina වෙන්නේ. ඔබට බැරිද පුතාව හිතන්න එපා අපි එක එක්කෙනා කරගත්ත කර්ම තියෙනවා. ඒව එහෙම තමයි. යාදිසං අපතේ බීජං තාදිසං හරතේ බලා. හදිසියේවත් උන් දෙන්න ළමෙක් අරන් හදාගන්න ගත්තොත් ආයි කුණු කතා කියනවා ඔය අරන්නේ හදාගත්තේ. ඕන් නැති දෙයක් නෑනේ අප්පා මේ ගන්න. අරන්නේ හදාගත්තේ. එතන පොඩි කාලේ බර කිරන්න යන තැනිනු කියලා කටට මැහුම් දෙකක් ගහ ගන්න ඕනේ අරින්න බැරි වෙන්නේ. ලොකු වෙනකම් අතින් වැඩ කරගන්න මේ එන්න යන්න කන්න ඇහුන්නේ කට තමයි ඔක්කොම හේනේ. එම්මෙම කේම කරන්න එපා. ඒක අපරාධයක්. එක එක්කෙනාට අපි එකට ඉඳ දෙන්නේ එක වයිවයිරනේ. මිනිස්සු වයිවර්ණ එක්කෙනෙක් සදුයි එක්කෙනෙක් කළුයි එක්කෙනෙක් තමන්ගේ පුතාට කැන්සර් එකක් ඇදෙනවා. ඔබ හිත ඔබ පිළිගන්න. ඒ මිනිස්සයා කරගත්තු කර්මයක් තියෙන්නේ නැහැ. ඔබේ පුතා අකාලේ මැරෙනවා. ඔබ පිළිගන්න ඒවට කර්මයක් තියෙන්නේ. එහෙම තමයි කර්මයේ හැටි. ඔබේ මහත්ය හැප්පිලා මැරෙනවා. පිළිගන්න ඒ තමයි කර්මය. ඔබේ ගේගිනි අරන් විනාශ කරන ඔබ කොයි හරි සසරේ කාගේ හරි දේපොලක් හොරකම් කරලා ඇති. කර්ම ඒකයි. පාරි බල්ලෙක් මැරිලා ඉන්නවා දකිනවා. මොනා කරන්නේ උගේ කර්මය. එතකොට හාමුදුරනේ මේ දේශපාලඥය හොරකම් කරාම මේකත් අපි කර්මයට දාන්නද? ඔව්. ඒ වගේ දේ හොරකම් කරන දේශපාලඥයෝ ඉන්න වාතාවරණයක තැනක රටක නෙමෙයි රටේ ප්‍රශ්නය නෙමෙයි ඒ වගේ කාලයක ඉපදෙන්න ලැබුණ ඔබත් කර්මයක් කරලා ඇති. මමත් ඒ කර්මය කරලා ඇති. සමහරු බයින්නේ අපේ රටට. අපේ රටේ කොඩිය දැක්කාම අපි කොච්චර ආදරෙයිද? අපි ආදරේ වින්න්නේ අපේ රටට. මේ රටට බයින්න දෙන්න එපා කාටත්. හරිද? මේක වගේ රටක් තියෙනවද මේ හතර කොනේ ලෝකේ? අපි රටවල් වල ඇවිදලා තියෙනවා, බඩගාලා තියෙනවා, රටවල් වල ඉඳලා තියෙනවා. කෑම අපේ රටේ සම්බෝලිකුයි බතකුයි රහ මුළු ලෝකෙම කන්න දුන්නොත් ලෝකේ ජාතික ආහාරය සම්බෝලයි බතුයි හැල් මැස්සුයි කරගන්නේ. උන්දල කන්නේ මේ බිත්තරයක් බාගට බැදගෙන මහා මලජරා කෑමක්. ප්‍රෝටීන් තියෙනවා. ගෝවා කෑල්ලත් අම්මගෙන හොඳයි. කටට රහට බත් ටිකක් කාලානේ සුද්ධෝ ඉන්නේ. මේ ඇවිල්ලා සම්බෝලයක් රසට උඹල කඩ ටිකක් දාලා කොටලා දුන්නාම very taste කියනවා. මේ වගේ රටක් තියෙනවද පිංගනේ? හතර කොනේ දිය ඇලි ගංගා මහමුහුද හතර වටේ බලන්නකො සේෆ්ටි එක. හතර වටේ මහමුහුද කොයි රටේද? කොයි කොයි කොච්චර අඩුයිද එහෙම රටවල්? කල්චර් එක ඇත්ත. අර වගේ හොරු ඉන්න කාලෙක ඉපදෙන්න ලැබීම නම් ඔබ කරපු කර්මයක්, මමත් කරපු කර්මයක්. ඇත්ත පේනවද ඉතින් අපිට? ඒක කර්මයකින් තමයි. ඒ නිසා ඕනෝට වඩා ඒ වෙනස් කරගන්න බලන්න, හොඳ කට්ටිය ගේන්න බලන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒවට උද්ඝෝෂණය කරන්න, කැරඩි කරන්න, පෙරපාලි යන්න. නමුත් මතක තියාගන්න උපේක්ෂාව දරා ගන්න. උපේක්ෂාවක් කියන්නේ
ඒ ඕන දෙයක් හඳුනන කර්මයණ කියලා ඉන්නද නෑ කර්මයණ කියලා ඉන්න එපා වැඩ කරන්න කර්මයණ කියලා හිටියට කන්න ලැබෙන්නේ කන්න ලැබෙන්න ඕන නම් උයන්ඩ ඕනේ වැඩ කරන්න රට හදා ගන්න බලන්න හොඳ තැනකට ගෙනියන්න බලන්න ඒකට වීර කරන්න උත්සාහ කරන්න මම නමුත් පතක තියා ගන්න කර්මෙන් සෑහෙන දේවල් තීරණය වෙනවා කියන්නේ අද මම බණ කියන්නත් ඔබ බණ අහන්නත් අපි දෙගොල්ලොම සසරි කරගත්තු මොකක් හරි කර්මයක් අනිවාර්යෙන් විපාක දීලා ඇති කර්මය මතක් කරගන්න තව කරුණු තියෙනවා හරිද තව කරුණු තියෙනවා නමුත් මම මේ දෙකක් විතරක් කියන්නේ පවුනේ ඔය පිංගුතුන් දැන් මහන්සි ඇතිනේ නැත්තම් මේකත් කර්මයක් වෙනවානේ මම තව එකක් කියන්නම් මේ ඒකත් ඔළුවේ තියාගෙන යන් මම තව දවසක මේ කරුණ පහ කියලා දෙන්නම් හරි තව දවසක මේ කරුණ ටික කියලා දෙන්නම් වෙන බණකින් ඔන්න එන කර්මය හොඳටම ඇති පිංවන්නේ ඔන්න කර්මය අර නාම රූප එක පැත්තකින් තියන් ඒක ලොක් කතාවක් ඒක ලොක් කතාවක් ඒක පැත්තකින් තියන් පස් දවසේ කියලා දෙන්න ඊළඟ එක සත්ත සංකාර කේලා යන පරිවර්ජනත සත්ත සංකාර මධ්‍යස්ත පුද්ගල සේවනත තදාදි මොද්දත මම මේ වෙලන නෝනේ මොකද්ද කියලා දෙන්නේ කියලා එකක් කියලා දෙන්න බෑ රයිට් ඊළඟ එක තමයි මේ අජීවි වස්තු ඒ කියන්නේ සවිඥානික දේවල් වලට කර්මය දාන්නේ අවිඥානික දේ කෝපෙ බිඳෙනවා මේක බිඳෙනවා කොහොමද හිත හදාගන්නේ එකක් මගේ කර්මයකුත් තියෙනවා ඒකෙන්ම පුළුවන් ඒක ඇල්ලත් කරගන්න මගේ වාහනේ හැප්පෙනවා මගේ කර්මයක් තියෙන්න පුළුවන් නේ නැත්තම් වාහනේ පාරේ ඔච්චර වාහනයක්දී මගේ එකම හැප්පෙන්න විදියක් නැහැ දැන් සමහර දවසට චූටි පුතා මේ අපි මෙහෙම යනකොට ඉස්සරහා වාහනේ යන ගල් කැටය ඇවිල්ලා අපේ වින්ස්ක්‍රීන් එකේ වැදලා වින්ස්ක්‍රීන් එක කැඩලා දෙනවා එහෙම වින්ස්ක්‍රීන් 10-12ක් මම පරණ කාර් එකේ මාරු කරා මට මල්ලි කියනවා සික්කේ තෙල් ටික ගහන්න සෙඩ් එකට දැම්මනම් ඕක මිස් වෙනවනේ ඒ මිස් නොවේනේ මොකක් නිසාද ඈ ඔව් හාමුදුරුවනේ ඔබ වහන්සේ කොහේ හරි කාගේ හරි වින්ස්ක්‍රීන් එකකට ගලකින් ගහලා ඇති පොඩි කාලේ බෝල ගහලම කඩපු ජනේල් ප්‍රමාණය බැලුවොත් අර වින්ස්ක්‍රීන් 12 පුදුම නෑ අපිට අපි එහෙම කළේ දැන් ඔය ඉස්සර අපේ ගම්පලාතේම රඹුටන් ගාවක් එහෙම තිබ්බොත් ගේක තියෙන්නේ ඇත්ත කතාව තියෙන්න දෙන්නේ නෑනේ ළමයි ඔයගොල්ලෝ හොරෙන් පැනලා කඩනවනේ මාත් එහෙම කළාද ඉතින් ඒ වගේ විපාකත් එන්න එපයි කොයින් හරි අහසින් හරි ඇවිල්ලා ගල් වදිනු. එහෙම තමයි ජීවිතේ හැටි. කර්මය. දෙක. අනිත් විදිය මම කියන්නම්. මේ කිසිම වස්තුවක් පින්වත්නි ස්ථීර ස්ථාවර වස්තු නෙමෙයි. මේවා කැඩෙන බිඳෙන දේවල්. මට කියන්නකෝ මේ ලෝකේ කැඩෙන්නේ බිඳෙන්නේ නැති දේවල් තියෙනවද කියලා. වටිනම ගේ ගන්න. දැන් මේ ගෙදර මේ අලු මුහු කැඩිලා නැද්ද? කැඩෙනවනේ. ඒවා හිම තමයි කැඩුනම් පිටිසකර කරගමු කරගෙන ජීවත් වෙන්න. ඒවට මේ අඩඩින්න එපා. අනේ අනේ බලන්නකෝ දැන් මේ ෆෑන් එකේ උඩ පොත්ත නැහෙනේ කියලා අඩඩින්න එපා. පොත්තක් ගෙනල්ලා දාගෙන තියාගන්න. ආයි කවදාරි දවසේ කඩන් වැටි. වැටුනහම ආයි දාගන්න. නමුත් මේ එකක්වත් නිත්‍ය නෑ පිටවන්නේ. මම හොඳ උපමා දෙකක් කියන්නම්. මේ උපමා දෙක ඔයගලන්ට කතාව තේරෙයි. දැන් අපේ රටේ සාමාන්‍යයෙන් වාහනයක් කියන්නේ මේ ටික වටින වස්තුවක්නේ ලේසියෙන් ගන්න බැරි ජීවිතේට සමහරව එකයි ගන්න එකක්වත් නැති අය තියෙන. ඒ නිසා ඕන මිනිහෙක් තමන්ගේ වාහනෙට ආදරෙයි ඉන්නේ. ඔය ඉස්සර මිනිස්සු ඔයගලන්ට මතකද පුටු සැටිේම ගෙවල් වල නැති කාලේ මොරටුව පැත්තෙන් ගේනෝ පුටු සැටි, ලී පුටු සැටි කුෂන් කරපු. ගෙනල්ලා ඕක ඉඳ ගන්නවද වහලා තියනවද? තාම දිනවා ගෙවල් වල ඕනේ. සැටිය වහලා ඉඳ ගන්න කොහේද? බිම අම්මා කියනවා මේ තෝ සැටිේම ඉඳ ගන්න එපා. කේරදී මැරෙනකොට අර අයියන්නේ නෑනේ ඉන්නේ තවුරුදු 20ක් 30ක් 40ක් 50ක් 60ක්නේ ඔය ටිකේ බිම ඉඳ ගන්න එපා පුටු සැටියක් ගෙනල්ලා ඒක ඉඳ ගන්න සමහරව අර හොඳ කුෂන් තියෙන මේ පුටුවක් ගෙනල්ලා ඔහොම ඉන්න එපා කුෂන් එකේ බෙයි මොනද දැන් බයද මම ඊයේ පෙරේද මම ඉන්න තැනට පුටුවක් ගෙනාවා හොඳේ පුටුව ටිකක් මම නෙමෙයි ගෙනාවේ ගෙදර ඉන්න කට්ටිය පුටුව ටිකක් ලක්සරි පුටුවක් මේ හොඳට අත තිබ්බම සනීපයි ඒ ඉන්ස්ට්‍රක්ෂන් තියපු ෂීට් එකේ ගහලා තියෙනවා ඇන්දට අත තියන්න එපා බල්ලු නක් ගන්න එපා මම බැලුවා මුන් ගියා කො පුටුවක් ගෙනල්ලා මේකේ තියෙන විදිහට මෙහෙම ඉපෙයි ඇන්දට අත තිබ්බොත් වගකීම නැහැලු ලක්ෂ දෙකක් තුනක් දීලා පුටුවක් ගෙනල්ලා මෙහෙම ඉන්න ඕනේද සිමෙන්ති දාගෙන කොන්ක්‍රීට් එකක් උඩින් නම් ඉන්නවනේ
ම ලීෆ්ලට් එක විසිකල දෙම පලවිනියට කරේ බල්ලවනක් ගපු නැකප උඹ නැකප මම පුටුව කැන්නොත් මම් බලාගන්න අත නෙමේ ඔළුවත් තියාගෙන කකුලුත් තියාගෙන ඉන්න මට ඕනේ වුණා සල්ලි දීලාගෙන ලේක ඉඳගන්න බැරුව මෙහෙම ඉන්න ඕන මොන දුකක් දේ එහෙම ඉන්න පයේ දේවල් නිත්‍ය නැහැ තියෙන්නේ ඉඳගන්න හොඳට ඉඳගෙන බිමේ ඉඳගෙන දුක් විඳින්න එපා පින්වත්නි බුදුහාමුදුරුවෝ දුක් විඳින්න කියලා නැහැ හොඳට ඉඳගෙන හොඳට වියදම් හොඳට කාලා බීලා හොඳට විනෝද වෙලා ෆොටෝ කැඩුණු පිසිකලද කැඩුණොත් එදාට බිමේ ඉඳගමු තියාගෙන බිමේ ඉඳගන්න එක නම් කරන්න එපා කැඩුණොත් එදාට ඉඳගමු බිම අපිට පුටුවක් නැති නිසා තිබ්බොත් නම් අත තියන්න එපා කිව්වොත් රැවටෙන්න එපා කකුල් දෙකක් තියලා සැපට ඉඳගන්න ඉන්න ටික කාලේ මට දැන් අවුරුදු 30ක් පුතා මම අවුරුදු 60කින් මැරෙයි නිකන් හිටියා මග නොමරුණ තව අවුරුදු 30යි මට අවශ්‍ය තියෙන්නේ ඒ කියන්නේ තව දවස් 10000යි තව දවස් 10000යි මට මේ ලෝකෙ ඉන්න තියෙන්නේ ඔගොල්ලෝ කියන්නේ 10000 මට බිම ඉඳගන්න කියලාද පිස්සුද බින් ගන්න එහෙම ඉඳගන්නේ නැහැ පුටුවක් තිබ්බොත් ඉඳගන්නවා නැතත් බිම ඉඳගන්නවා ඔගොල්ලොත් එහෙම කරන්නේ වාහනේ අරන් සමහරු අර මේ සීට් එකේ කවරියවත් කඩන්නේ ෆෝන් එක බැක් කවර් එකක් ටෙම්පර් ග්ලාස් එකක් දාන එක සාමාන්‍ය නෝමල් නැචරල් සමහර මේ ආච්චිල එහෙම ඉන්නව අර 1100 ෆෝන් එක 10 බෑග් එකකත් ඔතලා රබර් පටියකුත් දාලා හොඳේ ඒකත් shopping එක දාගෙන තියන් ඉන්නේ කෝල් එකක් එනකොට ජීවිතේට ආන්සර් කරන්න බැහැ ගැටේ ලියලා බෑග් එක ලියද්දි හෝල් එක කට් වෙනවා ඔව්ද නැද්දම් මේ මේ මනේ වන්දන අර ඩෙබිට් කාඩ් එක දාන්න හීරෙයි කියලා එහෙන බයයි ෂීරුනොත් අලුතෙන් එකක් ඉල්ලන්න රුපියල් 100ක් කපාගෙන දෙයි මොන දුකද මේ විඳින්නේ ෆෝන් එක හොඳට පාවිච්චි කරන්න වැටුනොත් නිකන් යමු නැති වුණොත් තිබ්බොත් ගමු නැත්තම් නිකන් යමු කත්ත මේ අයිකුන්ටක ජීවිතේ කාර් එක තියලා බස් එක යනවා ඇයි ට්‍රැෆික් නේ හැප්පේ කියලා බයයි දාඩිය දාගෙන බත් වෙලා එහෙම ඕනේ නැහැ කාර් එකක් දිර ඒක යන්න සැපට ඉන්න ටිකේ මේක මාර ලස්සනයි හරිද හොඳ වතුර ටිකක් බොන්න ෆිල්ටර් කරපු රස්නේ නාගන්න වතුර ටිකක් අරගෙන රැයට මේ පණ කඩාගෙන සීතලේ නාන්න හොඳට ජීවත් වෙන්න මම ඔබට කියන්නේ අපි අපි කැමති ඔබට හොඳට ඉන්න පුළුවන් මේ දේවල් මතක තියාගන්න ෆෝන් එක ටූල් එකක් නෙමෙයි සබයින ෆෝන් එක ආභරණයක් නෙමෙයි මේක ආභරණයක් නෙමෙයි මේක ටූල් එකක් ජස්ට් ටූල් මේකෙන් කෝල් කරන්නයි වට්ස්ඇප් එකක් බලන්නයි එච්චරයි ඊට පස්සේ පැත්තකට කරලා දාන්න මේක දැන් අපේ උන්ට මේක මේ ආභරණයක් නේ මාළේ වගේ මම දැකලා තියෙනවා මේ අපේ රටේ විතර අර Apple ලෝගෝ එක පේන්නේ හිලක් කපලා තියෙනවා ෆෝන් එක Apple කියලා පේන්නේ අර ලෝගෝ එක වටේ හිලක් කපලා දේ මොන තුප්පහයි වැඩද ඕක මොකක්ද මේ කරන්නේ එපා එපා එහෙම කරන්නේ මම අතරම බැක් ගාඩ් එකක් දානවා මොකද අපේ අතින් වැටෙනවනේ වැටුනහම හැම අවුරුද්දෙම ෆෝන් දෙක තුන ගන්න අපිට සල්ලි නෑනේ ඒ නිසා තියෙන එක පරිස්සම් කරගන්නත් ඕන නිසා මේකට මාළයක් දාලා බෙල්ලෙල්ල ගන්න බැරි නිසා ගාඩ් එකක් දාලා පාවිච්චි කරනවා හැබැයි තෙන් වැටුනහම කැඩුනහම එහෙම එහෙම තමයි ජීවිතවල හැටි එසමද කියලා අවිඥානික දේවල් ස්ථීර නැහැ දේවල් ඔක්කොම ස්ථීරයි ඒවා පරිහරණය කරන්න හොඳට පරිස්සමෙන් මේ වටන්න එපා පරිස්සමෙන් පරිහරණය කරන්න ආස්ති කරන්න නෙමෙයි මේ කිව්වේ ඒ කියන්නේ පුටුව ඉරලා අද ගිහලා දෙන්නම් පුටුවට වැඩේ කියලා පුටුවේ නැගලා මඩ ගාලා එහෙම කරන්න එපා අපේ දේවල්නේ පරිස්සම් කරන්න කාර් එකේ පීස් එක ඕයි දෙන්නම් ඔක්කොම හප්පගෙන යනවා මට හිතුනොත් ගමම කියලා එහෙම යන්න එපා පරිස්සමෙන් යන්න මොකද කැඩුනහම ගණන්නේ කාර් එක හැප්පුණොත් වියදමක් යනවනේ හදන්නේ ඒ නිසා ඒක කරන්න එපා ඒක පරි නමුත් එහෙම තමයි. දැන් ওই කාර් එකේ මම යන ගම වෙලවල් මැද්දිනුත් යනවා බන වලට තාත්තේ. වෙලවල් මැද්දිනුත් ගිහිලා දෙනවා ওই කාර් එකේ මම. බලන්නකො ඔබ ගිහිල්ලා කටු වලට හීරිලා අරව වෙලා එහෙම තමයි ගමන් බිමන් යන. කාර් එක නැතුව මං ගියා නම් මම එපේ ওই වෙලේ බහැලා යන්නේ. දැන් කාර් එකනේ වැටෙන්නේ ප්‍රශ්නයක් නෑනේ. ඔන්න පිගණි මතක තියාගන්න. ඒ නිසා සවිඥානික වස්තු කර්මානුරූපීව කල්පනා කරන්න. අවිඥානික වස්තු අනිත්‍යයි කියලා කල්පනා කරන්න. දැන් තේරුණා? මම මේ කියපු කෑලි දෙක
හරියට පිළිවෙද්ද. හොඳින් මාස දෙකක් මම මේ කියපු එක පිළිපැදලා ඔයගලන්ට පුළුවන් නම් මාස දෙකකින් මාව හොයාගෙන අවිල් හම්බ වෙන්න ඉන්න තැනකට. ඔබේ ජීවිතය වෙනස් වෙලා නොතිබ්බොත් ඔබේ ඉස්සරහා මම සිවුර තියලා ගෙදර යනවා. මගේ සිවුර ඇපයි. මේ විදිහට ජීවත් වෙලා බලන්න. සැනසීමෙන්, සතුටින්, ඉතාම සොම්නසින් හොඳට මේ ජීවිතය විඳගෙන ජීවත් වෙන්න ඔබට අවස්ථාව ලැබේ. තේරුණානේ? කොහමද? පණ තියෙන පුද්ගලයන්ගේ මොකද කල්පනා කරන්නේ? කර්මය. කියන්නේ පණ තියෙන පුද්ගලයන්ගේ මොකෙන්ද? කර්මයෙන්. පණ නැති පුද්ගලයන්ගේ, ඒ කියන්නේ පණ නැති දේවල් වල අනිත්‍යයෙන්. ආයි 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 කියන්නේ අමතක කරන්න එපා. පණ තියෙන පුද්ගලයන්ගේ කර්මයෙන්. පණ නැති දේවල් වල. හැබැයි ওই දෙකම වරදවා ගන්නත් එපා. ඒ කියන්නේ දැන් කර්මයෙන්ම කියලා පාඩුවේ ඉන්න කියලා කිව්වේ නෑ මම. වැඩ කරන්න ඕනි කස්සල්ලි අම්බ වෙන්න නන්නේ. කර්මයෙන් හම්බෙයින කියලා හෙට උදේට නැකිල්ල කර්මයේ තියෙනවා නම් ඉවෙයින කියලා ඉන්න එපා. ගෑස් එක ඔටෝපත් වෙලා මස් ඔටෝ බැදෙන්නේ නැහැ. කර්මයෙන් උනාට වැඩ කරන්න ඕනේ. කරලා ලැබෙන දේවල් කර්මයට බාර දීලා නිකන් ඉන්න. අනිත්‍යයිනි කියලා අද ගෙදර ගිහිල්ලා බඩු පොලේ ගහන්න යන්න එපා. කාර් එකෙන් හප්පගෙන යන්න එපා. පරිස්සම් කරන්න ඒවා ගණන්. ඒ දෙකත් මතක තියාගෙන, මේ දෙකත් මතක තියාගෙන මාස දෙකක් කිමාව හම්බ වෙයි. ඇත්තටම ඔබ කියයි හාමුදුරනේ බවහන්සේ දා කියලා ගිය වචනය මගේ ජීවිතේම මාස දෙකක් එකතු කරගත්තා. දැන් මගේ ජීවිතේ තත්වය මේකයි කියලා ඔබට කියන්න පුළුවන්. ලස්සන කටක් කරලා තියෙයි. ප්‍රාර්ථනා කරන ඔබට එහෙම කියන්න පුළුවන් දවසක් උදා වේවා කියලා. මේ දේශනාව ඒ සඳහා උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කරුණු හතරකින් බණ කිව්වා. එකක් සංඝයාව රැක ගන්න. එකක් රට ගැන වැරදියට හිතන්න එපා. තුන මිනිස්සු ගැන කර්මයට දාලා හිතන්න. හතර අජීවී දේවල් ගැන අනිත්‍ය කල්පනා කරලා ජීවිතේ තේරුම් ගන්න. මම ගොඩක් වෙලා ගත්ත බණයකට ඒ නිසා බණ එක අතරමැද මෙහෙම ඉවර කරන්න වුණා. අද දවසේ මේ දේශනාව සඳහා දායකත්වයේ ගත්ත පිඟුතුන්ට පුණ්‍යානුමෝදනා කරනවා. දේශනාවට කලින් නම් ගම් සිහිපත් කළ සියලුම පිඟුතුන්ගේ නමින් මේ පරලෝකයේ සියලුම ඥාතීන්ට මේ පිං අනුමෝදන් වේවා. සසර ජීවිත සූපත් කරගනිත්වා. ඔබ නමින් මේ පරලෝකයේ සියලුම ඥාතීන් මේ විහාරස්ථානයේ වැඩි ඉඳලා අපවත් වුණු සියලුම ස්වාමීන් වහන්සේලා, රට ජාතිය වෙනුවෙන් දෙවිපෙදූ සියලුම රණවිරුව, නොදැනුවත් කමට හරි ත්‍රස්තවාදී පැත්තෙන් මිය ගිය ඒ ත්‍රස්තවාදී සියලු දෙනාට, හැම දිනෙකටම මෙරිඩ කවුරු හරි කෙනෙක් පින් බලාගෙන ඉන්නවා නම් ඒ හැමෝටම මේ පින් අනුමෝදන් වෙලා සසර සූපත් කරගන්නට මේ කුසල් හේතු කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. විහාරස්ථානයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට, ඔබ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ කුසල් හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. සුජීවන්ත සින්න ඔබේ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටත් ඔබටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවල යන්න, මේ ජීවිතය සාර්ථක කරගන්න, පරලෝක ජීවිතය සුවපත් කරගන්න මේ කුසල් හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සියලු දෙවියෝ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා, දෙවියන්ද උතුම් නිවනින් නිවෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ධර්මදේශනාව අවසන් කරන්නට. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං, චිරං රක්කන්තු දේශනං, චිරං රක්කන්තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං.